ඊළඟට සංසාරයන්නේ තමන් කරගත්ත හොඳ නරටමට විතරයි. ආන්න ඒක මරණයට පත්තෙච්ච අපේ නෑයාටත් පොදයි. ජීවත්තලා ඉන්න අපිටත් පොදයි. අපේ කෙනා අපිට කලින් මැඩුනා ඒක හරි දැන් අපි ඉන්නවා. අපි තව ස්වල්ප මොතකි ැඩෙන්ටුනත් පුළුවන්. ඒක අපි කාටවත් ඕවු නෑ බෑ කියලා හෙමතීරණ කරන්නට බෑ. ඒ නිසා පින්වත්න අපි කැමැතිවුනත් අකමැතිවුුණත් අවශ්‍ය වෙලාවට යන්ට සිද්ධ වෙන අනි වාර්ය ගමනක් තමයි මේ මරණය කෙන ධර්මතාවේ ඒක යට. වෙ කොයි වයසෙන්ද මොන ස්ථානයකදිද මොන හේතුවන් නිසාද කියනක මනක් කල්පිතයි. ඒක කලින් හිතන්ට බෑ. ඒ වෙලාවටඋනාට පස්සේ තමයි හා මේකයි කියලාපිට පිළිගන්ඩ වෙන්නේ. ඒනිස්සා මේ ලෝක දර්මතාවට අපි මුහුණද දෙන්ට. අපිට මිනිස්සු මැරණෙක නවත්තන්ඩ ක්‍රමයක් නෑ. ලෙඩරෝග හැදිෙනක නවත්තන්ඩ ක්‍රමයක් නෑ. එහෙමනං අපිට තියෙන්නේ. එවැනි දුක්කිත බයානක ඉරණංවලින් පිරිච්ච අපි අනේතාව කාලයක් ජීවත් වනානං හොඳයි. ජීවිතේ පටන්ගත් අවිතරයි. අර කිරිබොන පුංචි දරුවෙක් ඉදඇ මේ තරුණම්ම නැතිවුණේ කිය කියා අපිටේ දුකවේදනාව ඇතිවෙනකොට. අපි හිතන්ටෝනයකි අනි පැත්ත තමයි මේක තමයි සංසාර ගමන ස්වභාවය. දැම් බුදුවරු මේ ලෝකක මොහොතක්වත් ජීවත්තනේක සංසාර් ගමන ජීවත්වෙනක එක මොහොතක්වත් වරණනා කරන්න නැත්තේකනික. බොම හොඳයි සැපයි මේ ජීවිතය කියලා එක මොහොතක්කොත් වරණන කරන්න නැත්තේකයි ඇයි ඉපදිච්ච මොහොතෙඉඳලා ඒ සත්තයාට ජාතිදුක ජරාදුක ව්‍යාදිදුක මරණදුක අපියන් එක එකතුවෙන දුක ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. තමන් කැමති සම්පත් කැමති කාරණා ඒයාකාඩිට ලැබෙන්න්නේි නැතියකේ දුක. මේ පංචු උපාදානස් සන්දයක පිරිච්ච දුක මේක එහෙම පිටින්ම පොදියක් වෙලා ගුලියක් වෙලා සංසාරරිෙක් කොහේ දෙවියෙක් වෙලා උපන්නත්, ්‍රහ්මික් වෙලා උපන්නත්, මනුස්සෙක් වෙලා උපන්නත්, තිරිසනෙක් වෙලා උපන්නත්, ප්‍රේතෙක් වෙලා උපන්නත්, නිරිසතෙක් වෙලා උපන්නත්. මොන්න ලෝකක මොන විදිහක මොන්න සැපසම්පත් ඇතුව මොන බලපළු අංකාරකං ඇතුව ඉපදුනත්. ඒ සියරු දෙනාට මේ කියන දුක්. සියල්ල එක විදිහටම විඳින්ද වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දකින නිසා තමයි. කුදස්සුනාම සත්තා. මස දුක්කස් නිස්සරනා හොන්ටී කියලා බුදුරජාණන් වහන්සේගේ හදවතේ අපි කෙරෙයි මහා කරුණාව පහළ වෙන්නේ. එහෙම මේ සත්වයෝ කවදානම් මේ දුක්ක දෝමනස්සයන්ගේ නිදහස් වෙයි ද කියලා බුදුරජාණන් වහන්සගේ හදවතේ මහා කරුණා වැතිවෙලා. බුදුරජාණන් වහන්සේ අපිට මේ ධරමය දේශනා කරන්නේ එකයි මේ සියලු සංස්කාර ධරමයෝ වහාම විනාස වෙලා යන සුළුයික්. සංස්කාඩ ධර්මකිවේ අපේ මේ ජීවිතය වටා එකතු වෙලා තියෙන සියල්ලම ඇසට පේන කණට ඇහෙන නාසේට දැනෙන ඊළඟට දිවට දැනෙන සරීරට දැනෙන හිතට දැනෙන. රූප සබ්ද ගන්ධ රස ඉස්පාර්ස චේතනා කියන. මේ සියල්ලගේම ලෝකයක් නිර්මාණය වෙලා තියෙන ඒක තමයි සංස්කාර් ලෝකය. මේ සියල්ලම වනසෙන සුළුයි. මොහොතක් මොහොතක් පහසා විනාස වෙන සුළුව එකක්. ඒ නිසා, ඒ සංස්කාර්ඩ ධර්මෝලින් හැදිච් අපේ මේ සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තුඩින් පිරිච්ච ලෝකය හැම තප්පරේකම විනාසවෙවි වෙනස්ස වී තියෙන්නේ. මේ ස්වභභාවය අවබෝධ කරගන මේ ලෝකයට ඕනවට වැඩිය ඇලෙන්නේ නැතුව. මේ ලෝකයටේ ඕෝනොට වැද ගැටෙන්න්නේ නැතුව. මේ ලෝකයත් එක්ක මුලාවෙන්නේ නැතුව බොහෝම සිහිකල්පනාවෙන් අවබෝධීෙන් හැම තිස්සේම නිස්සරණ සිතු විල්ලෙං. මේ ලෝකය අතහරෙන්ට අබිනිස්ක්‍රමණය කරන් පුළුවන් විදියේ සිතුවිලි උපදවාගන්ට. රාගදේශ මෝහ කියන මේවාට විරුද්ධව විරාගී සිතුවිලි ඇතිකර ගන්ට. මෛත්‍රයේ සිතුවිලි ඇතිකර ගන්ට, ප්‍රඥාවන්ත සිතුවිලි ඇතිකරගණ, මේ ලෝක ධරමතාවේ තේරුම් අරගන හැමතිස්සේම, මේ ලෝක ධර්මතාවට මුහුණ දෙමින්. සසර බයානක එරඩංවලින් පිරිච්ච එකක්. තව දුරටත් අප මේ සසර ජීවත් වනොත්. මේ වගේම අනන්ත අප්‍රමාන ප්‍රියවි්පයෝග දුක්කයන්ට අකාල මරණයන්ට මාත්‍රෝපේත්‍රු වියසනයන්ට ස්වාමි බිරිදෑ වියසනයන්ට දරු දෙමවපිය වියසනයන්ට, සහෝදර සහෝදර වියසනයන්ට අපිට අනන්තවත් මේ සංසාරිතවමූුණු දෙන්ට වෙනවා. ඒනිසා අද අදම මේ සසර දුකෙන් අපිට නිදහස්වෙන්ට වාසනාව ලැබේවාකින් අධිෂ්ඨානයෙන් පුළුවන්තරන්, සෑම පින්කමක්ම සෑම කුසලයක්ම සස්සරදුකෙන් නිදහස්සෙන්ට උපකාරයක් වේවා කියෙන අදහසෙම්ම සිද්ධ කරගන්ට මහන්සිගන්න දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රීල කිරීමට වස්සාහන ධර්ම දේශනා අපගේ YouTubeු නැලිකාව දැන්ම සබස්කයි් කරන්න පෙලයිකරනය කලික් කරන්න වස්සාන ධර්ම දේශනනා ජෝරයෝප නාලිකා වෝස්සේ ප්‍රචාරය වන මෙම සුමදුර ධර්මාණ ශාසනාවේ. අධාන අරමුණവോයේ මීට මාසතුනකට පෙර ජලි මස තිස්සෙක්ക്കුණ දින് අකල් මරණයකට ගොදුරുവෝ හොරෝපතාන මරතංකඩවල അලුවත්ത රණ නිවසේ විසോ නිසන්සලා ගුණරත්න ආදරණීය දයණියට සහෝදරිය රලනව සුගතිය පිණිසපින් අනුමෝධන් කරමින් වස්සාන ධර්ම දිීශ්නා ය් නාලිකාවස්සේ සිදු කළ ධර්මදානමය පින් කමයි. මෙම ධර්මධානමය කුසලයේ අනුභාව බලයෙන් නිසංසලා ගුණරත්න මහත්මියයට මතු කෙසින්දු භවයකදී අකල් මරඩවලටක දුරුනොවී නිදුක් නේරෝගී සුවේ සමගින් දීර්ඝාශලබීම පිණිසම මී පින් කුසල් හේතුවාසනාවේවා. එවෙනුවෙන්, පින්බර දායිකත්වගෙන කටිතු කළේ නිසංසලා ගුණරත්න මහත්මියගේ ආධරණය ස්වාමි පුරෂාවන එරන්ද මහත්මා සහා බත්තරමුල්ලේ පදිංචි සහෝදරිය රේණුකා මරතංකඩවල පදිංචි අදරණය තාත්තා ගුණරත්න සහ දාෑබර මෞතුමිය මුතුමැනිිකේ, නිමේෂා සාගරිකා යන සහෝදරයන් දසුන් සහ ප්‍රධීප්යන සහෝදරයින් ඇතුළු පෞුලේ පෙන්වත්තරිසයි. අද දේශකයාණන් වහන්සේ කඩවත මංකඩපාර දාාම්නද ධර්මාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක තුරන්දර අතිපූජනීය කොළබිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුතුරුවනේ. සමන්තහා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතහා. සද්දම්මන් මනිරාජස්ස සුනන්තු සගගමොක්කදන් දම්ම සවෙන කාලු අයංබදන්තා දම්ම සවෙන කාලු අයංබදන්තා දම්ම සවෙන කාලෝ අයං ಬದತ නಮತස්ස භගವතුು அහතුು සම්್මා සಂබුද්ධස්ಸೆ නಮತස්සೆ භගವතුು அහතුು සම්මා සබුද්ධಸೆ නಮತස්ස භಗವತುಅಹතුು සම්මාසංබුද්දස් පූජනීය පින්වත් මහා සංගරත්නය නවසරයි. මේ උතුම් සුන්දර සම්බුදු දහමතුලින් දෙලව යහපත සහ සංසාර විමුක්ති අපේක්ෂා කරන කාරුණික පින්වත්නී පින්වත් ඔබාපී අද දවසිත් සූදානම් වෙන්නේ. වස්සාන ධර්මදේශනා යුියෝප් නාලිකාව මගින් මුළුමහත් ලෝකය පුරාම ප්‍රචාරේකනු ලබන තවත් එෙක් උතුම් සද්ධර්ම දේශනාවකට සවන් දෙන්නටයි. ඒ අනුව අදදවස්සේ අපවිසින් සිද්ධකනු ලබන මේ උතුම් ධර්මානු සාසනාව මආකාරයට වස්සාන දේශනා නාලිකාව තුළ සිද්ධකරවාගෙන මුළුමහත් ලෝකයටම ධරමදානයක් හැටියට බෙදාදීමේ සත්පුරු සරමුණ ඇතුව. මේ සඳහා පින්බර දහම් දායකත්වය දරමින් කටයතු කරන ස්රද්ධාවන්ත පින්වත් පිරිසක් අපට අද දවසිත් මුණ ගැහෙනෝ. බත්තරමුල්ලේ පදිංචි සහෝදරිය රේනුකා මරදංකඩවල පදිංචි තාත්තා ගුණරත්න අම්මා මුතුමැණිකි නිමේෂා සාගරිකා කියන සහෝදරියන් දසුන් සහ ප්‍රදීප් කියන සහෝදරයන් ඇතුළුව පවුලේ දූ දරු දැරියන් සහ ආද්‍රණය සැමියා එරන්ද කියන ඒ පින්වත් පිරිසගේ පින්බට දායකත්වෙන් තමයි අද දවසේ මේ උතුම් පින්කම සිද්ධකනු ලබන්නේ. ඒ පින්වත් පිරිස මුළු මහත් ලෝකයටම දරමදානය ලබාදමින්. ධානයන් අතර උතුම් වූ දානය ධරමදානමේ මහා පින්කමක් සිද්කරගන්නම මේ මොහොතේ. බලාපොරොත්වන උතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු අතරේ ප්‍රධානතම අරමුණ බලාපොරොත්තු හැටට සිහිපත් කරන්නේ. මීට මාස්ස තුනකට පෙර ජූලි මස්සති සෙක්වනදින අකල් මරණයකට ගොදුර වූ හොරෝපතාන මරදංකඩවල අළුත්වත්ත දරණ නිවසේ විසූ නිසංසලා ගුණරත්න ආද්‍රණීය දියණට සහෝදරයට ආද්‍රණීය බිරිඳට පරලව සුගතිය පිණිස්ස පින්පෙත් අනුමෝදං කිරීම. එ වගේම ඇයට මෙවන් රෝගාබාධයන්ට ලක්නොවී මතුසසර ගමනෙදී අකල් මරණවලට පත් නොවී උපදින ජීවිතයන්වල දීර්ගායිෂ ලබාගන නිදුක්ව නීරෝගීව කටයතු කරගන්ට විසේසයම්ම මේ භයානක සංසාරදුකින් අතමිදී, උතුම් අමාමහා නිවනින් සැනසීම මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම සාක්ෂාත්කරගන්ට වාසනාව ශක්තිය ලැබේවා කියන කාරුණික ආදරනීය පින්වන්ත උතුම් ප්‍රාර්ථනාව විශේසෙන් සිද්ධ කරමිනුයි ඒ ආදරනීය සහෝදර පිරිස අම්ම තාත්තා ඒවාගේම ස්වාමයා දරුව ඇතුළු ඒ ඥාතිපින්නතුන් සියලු දෙනාම්ම එකතුවෙලා මේ උතුම් ධරමදානමේ මහාපින්ංක මදදව සිද්ධ කර ගනු ලබන්නේ. මේ උදාාරතර පින්කම මේේ බල මහිමින් එතුමියගේ සසරගමන සුවපත්වේවා සංසාරගමනදිමිවන් නක්කල් මරණවලට රෝගාබාධයන් වලටලක් නොවී නිදුක් නිරෝගී දීර්ගාය සැඇතුව. ඉතාමත් හොඳින් පින්දහම් කරගෙන සසරදුකෙන් නිදහසීමේ වාසනාව වහ වහාම එතුමියයට උදවේවා කියෙන් උත්තුම් ප්‍රාර්ථනාාවපිහැම දෙනාම. වල ඇතිිර ගන්නවා ඒ වගේම දායිකට්ටේ දන්න පින්වස් සිරු දෙනාගේ යහපත් අරමුණු බලාපොරොත්තු සපලවේවා දෙවියන්ටත් නමින් මියගිය ඥාතීන්ටත් සුජීවත් පිඳගන පිින්කම සිද්ධ කරන ඒ දායක පින්වත් පිරි සෑඇතුළුව රටලෝකේ පුරාමිඳගන දරමස්්්‍රවනය කරන. ඔබාප සෑම සිරු දෙනාටම මෙලව පරලව දෙලවජීවිතේ කායික මානසික සුවයත් ධරමාවබෝධයක්ත් වේවා. සංසාරදුකින් අතමින්දී. උතුම් අමාමහනිවනින් සැනසීම පිණිස මේ රැස්කරගන්න උදාරතර ධරමදේශනාමය දරමස්්‍රවනමය ධර්මදානමය මහා කුසලය එකසේ හේතුවාසනා වේවා කියෙන් අධිෂ්ඨානයේ ඇතුව අද දවසෙත් අපිමි මහා පින්ක මාරම්භ කරන්නේ. පින්වත්න්නේ අද අපි මේ සිද්ධ කන්න විශේෂ ධර්මානු ශාසනාව. ඉතාම සංවදී කාරණයක් මුල්කරගනයි විශේසිෙන්ම්ම සිද්ධකරන්ට. අප සූදානන් කරගන තියෙන්නේ. දායකත්වය දරන බත්තරමුල්ලි පදිංචි රේනුකා මහත්මිය. ඒවාගේ විසේසින් අපිට මතක් කලායි තමන්ගේ ආදනය සහෝදරිය මීට මාස තුනක ට එහා පැත්ත මිය ගිය විසේසි අකල් මරණයකට පත්තුවන්. හොරෝ පතාන මරදංකඩවල අලුත්වත්ත ලිපිණි පදිංචවෙලා හිටපු නිසංසලා ගුණරත්න සහෝදර නැගනය එතුමිය දරුවන් තුන් දෙනෙකු ගම්ම කෙනෙක් පුංචිම දරුවා බිහිවෙලා බොහොම කෙටි කාලීකන මේ පුංචිම දරුව තාම කිරි බොන වයසි. ඉද ඇද්දි තමයි මේ කියන සහෝදරිය හෙමනැත්ත නිසංසලා ගොුණරත්න මහත්මිය හදිසියේ මරණයට පත්වෙන්නේ මරණයට පත්වෙන කොට එතුමියගේ වයස අවුරුදු තිස් හයක් වගේ. සාමාන්‍යයෙන් බොහොම කෙටි ආයුස ප්‍රමාණයක් තමයි අයට මෙලව ජීවත්වෙන්ට අවස්ථාව ලැබිල තියෙන්නේ. ඉතිං ඇය විශේසයෙන්මමි අදී රුදිරපීඩනය නිසා මොලේ නහරයක් පුපුරායෑම හේතුකරගන ෂනිිකව මරණයට පත්වීමක් තමයි සිද්ධ වෙලාතිෙන්. එතුමිය විවාවෙලා එතුමයට ලැබුණ දරු තුන්දනාම දියනිවරු. ඒත් දියනිවරුන්ට පුංචි කාලයම මේ විදියට අම්මාගේ අහිමිවීම විශාල දුකක් වගේම බොහෝම ලොකු පාඩුවක්. දියනිවරු හැටියට. ඒ අතරම අපට සීපත් කලා පුංචිමදුව තුන් එනි දරුවා ඉපදිලා මාස කීපයක් වගේ කියලා. ඇ තාම රිිබොනව වයිසින්න පුංචිදරුවක් තින් අම්මගේ මවකිරරි ටිකවත් හරියටේ පුංචි දරුවට නිෙසි කාලේ තුළ ලබාගණඩ බැරිවිදදිහටයි එ පුංචි දරුවගේ අම්මා එහමනැත්තන් නි සංසලා ගුණලත් මත් මියමිය පරලොයන්න. ඇයගේ ඒ සිද වුණ හදිසි මරණය කාටවත් හිතාගණ්ඩ බැරිමොහොතක. සිද්ධ වන මරණය නිසා ආදරණීය මව පියාඒවගේම සහෝදර සහෝදරියෝ විශේසිෙන් ස්වාමියයා ඒ වගේම විසේසෙන්ම පුංචි දරෝතුන් දෙෙන. අති විශාල දුකකට වේදනාවකට පත් වෙලා ඉන්න වෙලාව. මාස තුනක් ගත වුණා අදටත් පිංකමේ දායකත්වය දරන සහෝදර මහත්මිය මතක් කලාා ආදරණය පියතුමා. හැඩුව කඳුලෙන් නිතර දුවගැන තමන්ගේ දුවගැන මරණයටට පත් වනේ නිසලා මහත්ම ගැ මතක් කරනවා. එකට හේතුව තමයි එතුමිය ජීවත් වෙලා ඉන්න කාලේ. වුලේ නිත් අයටත් වඩා බොහම දෛර්්‍යමත්ව කටයතු කලා. ඒවාගේම බොහොම ගුණවත්ව කටයතු කලාා. යමක් හරිහම්භ කළත් ඒදේ පොදුවේ තමන් එක ජීවත්වන හැමෝෙම යහපත පිණිස විය පැහැදන් කළා. පින්දහම් කලා ආගමට දහමට ලැදුව මහා සංගරත්නයට දම් පැම්පූජා කරමින් ඒවගේ ැති බැඩි උද්වයට තමන්ට හැකි විදිහට උදවපකාර කරමින් කටයතු කලා විසේසෙන්ම තමන්ගේ ආදරනී අම්මටයි තාත්තටයි සහෝදරියයට සහ සහෝදරයාට. පුතුමාකාර ලෙගතුකමකින් කටයතු කලා ඉසේසම අම්ම තාත්තා දෙන්නට කවදාකොත් වචනයකින්වත් සැරවෙලා නෑකිව දුව. ඒම නැත්තයි නිසංසල මහත්මිය. ඇති වැඩිමාල් සහෝදරිය තමයි අපිට මේ කරුණු මතක් කරේ මන්ගේ නැගනියගේ වියෝව ඇයටත් හිතාගණ්ඩ බැරි දරාගණ්ඩ බැරි හීනයක් වගේ දෙයක්. නිෙස පවුල හැම නාම දුකසේ කාලිගත කරන්නේ. යැපිට වැඩිදුර කරුණු මතක් කළ. එතුමිය මියයන්ට හේතුවක්පුන ඒ අදි රුදිරපීඩනය. එක්කම ඇතිවන ඒ මොලේ නහරයක් පිපිරිී ෑම කියන කාරණයට මුල්ල මුල්කාලි. අන්තිම පුංචිත් තුංගෙන දරුවා ලැබැන්ටඉන්න වෙලාේ දරවා ලැබෙන වෙලාවෙ තමයි යට විශේසින්ගේ අදිරුදිරපීඩනය ඇතිවුණේ. අත් එක් ප්‍රතිකාර කරන්නට වෛද්‍යවරු කටයුතු කාරණක් කළත් පසුකාලීනම ඇය ඒ ඇති වෙන අමාරුකං ගණන්ගන්න නැතුව ඒවට ප්‍රතිකාරයක් පත් කරගන්න නැතුව තමන්ගේ දරුවන්ගේ ස්වාමියයාගේ සමාජයේ වැඩ කටයතු කළ තමන්ගේ ලෙඩදු ගැනවත් වැඩිය හිව බැලුවෙන් නෑ අන්තිමට එක දවසක් කුස්සියේ කෑමටික හදමින් ඉදැද්දී එදා හරි ආස්චර්මත් දෙයක් වගේ හරි පුදුම දෙයක් වගේ එතුමිය බොහොම හොඳට නාලා කරලා පිරිසිදු වෙලා බොම ලස්සන අලුත් ඇඳුමක් ඇඳගෙන අර අලුත උපන්න පුංචි දුවට කිරිටිකත් පොවල පුංචි බබා තොටිල් නිර්තියලා ගෙදරායට කෑමටික හදනකොට කුසයේදී ඔන්න හදිසිේ ඔොලිවෙක කැක්කුමක් හැදිලා කලන්ති හදිලයි වැටිලදෙන. ඒ එක්කම ගෙදර කට්ටිය ඇව රෝහලගත්ක රහම, වද්‍යවරෘතියන්නේෙට මෙයාග මොලේ නහරයක් පි පිරිලා ති මොලේට ලේගැලීමක් සිද්ධ වෙලා මෙයාව බේරගන්නවා කියන එක වෛද්‍ය විද්‍යාවන්නම් කරන්න බැරි දෙයක් නමුත් මොකාක්හරයේ ආස්්චර් මධ්‍යයක් සිද්ධ වෙලා හරි ඇැගේ ජීවිතය බේරුණොත් කියන බලාපොත්තුව මොකද පුංචි දුවලතුන් දෙනෙක් න්නවා. අවුරුදු තිස්හ එක බොහොම තරුණ ජීවිතයක් අම්මට තිබනි ම ජීවිත හෙ පිටිම ෙවන්ඩ කාලය තියෙනු. අන්න ඒවාගේ කාරණ නිසා වෛද්‍යවරු සානුකම්පිතව බලලා ඒ දැරිසත් කාරයකකේට ඇතුල් කරලා ඒ උපකරණ සවි කරලා සතියක් විදර. ඇව ජීවත් කරවන්ට කොහොමහරිඇයගේ ජීවිතය නැවත නගා හිටවන්ට උත්සා අරගත්තා. නමුත් ලෝක ස්වභාවය විසේසේම මේ ජීවිත වලතියන ස්වභාවය ලෙඩදුක්වලතියන ස්වභාවය පොදුවේ මේ සසර ගමනේ අරුමපුදුම ස්වභාවය කාටවත් ඉක්මවායන්ට බැරි මේ ස්වභාවය අනුව ඇයට ඉන් පස්සේ මොහොතෙ මොහොත මරණයට ළඟාවෙන්ට සිද්ද වුණනාා. අන්තිම මොහොත පිරිත්තිික අහගන ංචි දරුවටත් අන්තිමට කිරිටික කුත්පවල. පිරිත්තිික අහගන හිමීට ඇස් දෙක පියාගත්තකිව අවසානමොහොතේ. ඒ විදිහටයි ඇගේ ප්‍රලාාණය නිරුද්ධ වනේ කියන එක වැඩිමහල් සහෝදරී අපත් සමගමතක් කළා. මං මේ කරුණු කාරණාටික මෝලිකව සිහිපත් කරලම දර්මානු සහසනාව ආරම්භ කරන්ට කල්පනා කළේ, මේ අනුසාහාරයෙන් අපිට අද ධර්ම දේශනාව සිද්ධ කරන්ට වෙනවා පින්වත්ති මොකද දායක පෙන්න්නතුම් අපෙන් විසේෂ ඉල්ලීමක් කරනවා. මේ අඩු අයසිෙන් මියයාමට හේතුව. ඒ වගේම අකල් මරණ කොහොමද දරා ගන්නේ කියන එක. ගැන පැහැදිලි කිරීමක් කරලා ධර්මාණු ශාසනාවක් කරන්න කියලා. ඒ වගේම? මියගියපු කෙනා වෙනුවෙන් අපි කළයුත්තු විශේෂ පින්කම්ම නොහරිතියෙනවනන් ඒ පිළි බඳවත් මේ ධර්ම දේශනා විදි මතක් කරන්න කියලා. එනිසා අඩු අයසින් මියයාම සම්බන්ධව ඊළඟට අකල් මරණ සිද්ධ වෙනකට ඒවා දරාගන්නේ කොහොමද කියන එක ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට අපි දහම් කාරණාටිකක් කතා කරනවා අපිට පොදේ ඒ වෙනුවෙන් කළ යුතු පින් දහම් කටයුතු ගැත් යම් පැහැදිලි කිරීමක් අවසානට කරදන්න පුළුවන් කමතියෙනවා. පින්වත්ති අන්න ඒ කියන කාරණාටික සියල්ලක්ම අග සම්පූර්ණව මේ ධරමානු ශාසනාවේදී ඔබට පැහැදිලි කළ දෙෙන්ට ඕන නිසයි ධර්මදේශනාවේ ප්‍රධානම අරමුණ කාරණය අපි ටිකක් වැඩිපුර විනාඩි කහිපයක් ඇතුළත මතක් කලි. ඒ සිද්ධ වන මරණය ඒ ජීවිතය ස්වභාවය, ඒ මරණාසන්න වෙනකොට ඒ මරණයට පත් වන සහෝදරිය ගතකළ ජීවිතයේ මේ සියල්ල ගැන කෙටි පැහැදලි රීමක් කළේ එකයි. පින්වත්න අපගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සියලු දේ දන්න සියල්ල අවබෝධ කර ගත්ත බුදුරජාණන් වහන්සේ. දෙවියන්ගේ මිනිසුන්ගේ සියලු සත්ත්වයන්ගේ සංසාර ගමන ගැන හොඳටම දන්න බුදුරජාණන් වහන්සේ අප කෙහෙීම කම්පාාවෙන් වදාල ඒ සම්බුදු බණපදයක් මට මේ වෙලා වෙදි සිහිපත් වෙනවා. අපගේ බුදුරජාණන් වහන්සේ පිරිණවන් පාන්ට මොහොතකට පෙර. ඒ කුසිනාරානුවට උපවර්තන සල්ලු යනේ මල්ල රජ දරුවන්ගේ සල්ලූ යනේ සැදපිලා ඉන්නකොට අන්තිම මොහොතේ. භික්‍ෂු සංගහා ප්‍රධාන පිරිස ආමංසනය කරපු විදිහ. බලන්ට හන්ද දානිභික්ෂවේ ආමන්තයාමී මහනනි අවසංමතාවටත්මං ඔබලාට කතා කරනවා. වෝ වයදම්මා සංකාරා මේ සියලු සංස්කාර ධරමයෝ ඒ කාන්තෙෙන්ම විනාස වෙන නැසෙන සුළුයි. ඒක නිසා අප්මාදේන සම්පාදේත ඉතාම ඉක්මණින් සම්බුද්ධ සාසනය තුළ ක්‍රියාත්මක වෙන්ට. අප්‍රමාදීව ක්‍රියාත්මක වෙන්ට. කියන මෙන්න මේ උතුම් සම්බුද්ධ අනු ශාසනාව බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධානු ශාසනාවත් අපකිරේ අනුකම්පාාවෙන් උන්වහන්සේ වදාලී. ඒ තරමටම උන්වහන්සේ දැනගනෙහිටි අපේ ජීවිතවල අනාගත ස්භාව කොයි වගේද කියලා. අපිට ජීවිතයේ මේ විදිට සංසාර ගමනය දිගටම ගියොත් අත්විනින්ට සිද්ධ වෙන දුක්ක දායක ඉරණන් ගැන බදුරජාණන් වහන්ේ ොහෝම හොඳ වබෝධ කරටන හිටියා. ඒකයි මේ විදිීත වදාලේ. අපි බලම මොකදද මේ කියන දහම්පාටේ තේරුම කියලා ටිකක්. මොනවද මේ සංස්කාර ධරම කියලා කියන්නේ සිංහලෙන් කිව්වොත් මම මගේ දෙමව්පියෝ, බිරිින්ද, සැමියා, දරුවෝ සහෝදර සහෝදරියෝ ඊීළඟට මම දුක් මහන්සියෙන් ගොඩ නගාගත්ත මගේ ගේ දොට ඉඩකඩක් මහන්සි වෙලා හම්බ කළ මිලමුදල් සමාජයේ මට තියෙන තනතුරු ගරුභහුමන් නම්බුනාම ඒක මනිපපඇත්ත මට තියෙන මින්දා පහස මේ ලෝකෙත් තියෙන දේවල් වොලට මගේ තියෙන සම්බන්ධකං මේ සියල්ලම ඊළට මේ ෝකෙත් තියන දේවල්ුවලට මට තියෙනන සේලු අයිතිවාසික මේවා. ඊළඟට මම මේ ලෝකෙත් එෙක්ක හදාගනතියෙන සේලු බැඳීම් ඒවා කායිකව ඒවාගේ මානසික වනත් ඒ සේරම සංස්කාර ධරම මම කරන පිම් පවු පවා මේ ඔක්කොම සංස්කාර ධරම කියන දැන්ඩ තමයි ඇතුළත්වෙන්නේ. ඊළඟට කියනවා වයදම්මා. විනාස වෙලා යනවා. වැයවෙලා යනවා. ඉවර වෙනවා. නැතිවෙනවා ටිකෙන් ටික වෙනස් වෙලා යනවා කියනෙ කයි වයදම්මා කියලා කියන්නේ. වයෝ උෘරද වෙනවා. සංකාරා කන බංගුලාා මේ සංස්කාරර් ධර්මයන්ගේ පොදු ලක්ෂණය තමයි ඉතාමක්ෂණයක්ෂණයක් පහස භංග වෙලා යනෝ. පින්වත්න අර, දරුවෙක් විදිහට අපි ඉස්සර වෙලාම අම්ම කෙනින්ගේ කුසේ. සුක්‍රාණුවකුයි ධිම්බානුවකොයි එකතුවෙළ ඇහදනෙ වි්‍යුක්තානුව අධිරෝපනයේ කියලා අම්මගේ කුසේ එක තැනක තදට අල්ලලා හිටින තැනක්තියෙනවානේ. ආං ඒකට කියනවන අපි අධිරෝපනයේ කියල. අන්නේ අධිරෝපනය වඩ පටන්ගන්නේ කාන්තාවකගේ ගරබාසයට ඒ, ධාතුකොටස් දෙක ස්ත්‍රියගේ සහ පුරුසයාගේ දාතුකොටස් දෙක එකතුවෙලා සති තුනක් විතර යන්ඩ පටන්ගත්තහම්. සති දෙකක් තුනක් විතර යනකොට මේ කියන ශක්තිය මේ ගරබාසි කොහේ හරි තැනක් සොයාගෙන ගිහිල්ලා හරියටම ගරබාසි භිත්තියේ එල්ලෙනවා. අල්ලගන්නවා තදට. ආං ඒකට කිනවා අධිරෝපණී කිය. ආන්‍ය එතන ඉඳලා මොහොතේ මොත මොහොතේ මොහොත, මේ කියන ශක්තිය ටික ටිකලොක් වෙනවා වරධනී වෙනවා. අම්මගේ ශරීරේ තියන පෝෂ් කොටස් හැම දෙයක්මත් තුරාගෙන අනිකුත් කරනුකාරණත් ඇතුව එයා වර්ධනී වෙනවා. වර්ධනය ලා මාසයක් විදර දෙක් විදර යනකං වද්‍යවරුගුණන වැඩ කලබල වෙලා දඟලලා වැඩ කරන්ඩ අන් දෙපා. මොකද ඔය කියන අධිරෝපණය වෙලා තියන කොටස ගැලවිල අන්ඩත් පුළුවක්. පරිස්සමට ඉන්ටෝන. ඒම මාස කීපයක් යෑනකොට මේක. බවට පත්වෙනවා. මේ කලලේ ඇතුළෙක් ක්‍රම ක්‍රමෙන් දරුවෙක් හැදකම්. දැලමුුවෙක් වගේ පනුවෙක් වගේ හැදිලා ඊට පසෙ කොටස් හතරකට බෙදිලා ඔළුව ඇඟ සරීරී කොටස් ටික 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 විද්‍යාමානවෙන්ට පටන්ගන්නවා. මාස හතක්විදර යනකොට පුංචි මනුස්ස දරුවෙක්ගේ ස්රූපය අංග සම්පූර්ණව මෞකු ස ඇතුළ නිර්මාණය වෙන. මමාස හතක් වෙනකුට. ඇස කණ නාසේ දිව සරීරය, මේ අංගටි ඔක්කොම තියනවා මනස මුල ඉඳලම තිබුණා. එතකොට මේ සියලු ශක්තින් එක් මේ දරුවා කෙස්්ටිකපවා වැවිලා. ඇස්පවා පෙන තත්වවෙට ඇවිල්ලා සියලු දේවල් ක්‍රියාත්මක වෙලා තියනවා. මාස හතකිින් මේ දරුවා ගරබාසිෙන් එලියට ගත්තත් ජීවත් කරවන්න පුළුවන් මට්ටමට අංග සම්පූර්ණු වැඩිලා. තවත් යම්යම් ොත්තු දෙදන ස්භාවට සරීරේ තවත් මාසයක් දෙකක් ඇතුලද වැඩෙනෝ. එතොට මාස නමයා හමාරක් විතර වෙනකොට අංග සම්පූර්ණ දරුවෙක් විදිහයට වර්ධනය වනාට පස්ස ඒ මවකුසේ ඇතිවෙන කරමජ වායෝධාතුවකින් මේ දරුවා අනි පැත්තහරෝන කරතවලා. ඔළුව පැත් මෞකුසේ යෝනි මාර්දය පැත්තට හිටින විදිහට කැරකිලේ නවා. ඊට පස්සේ ඒ විදිහයට ස්සට වෙලාම දරුවවාගේ ඔළුව පැත්තිඳලා මෞකුසිෙන් එලියට බිහිවඩ පටන්ගන්න. පින්වත්නි හිතන්ට මේ ක්ෂණභංගුරා කියන එක. සංකාරා කනබංගුරා, ක්ෂණයක්ෂණයක් පහසා වෙනමී මරණය කියන්න මින්නමීකට. අර පුංචි අධිරෝපනය වෙච්ච වි්‍යුක්තාානුව ටිකෙන්තික කලලයක් බවට පත්වෙලා. පුංචි දරුවෙක් බවට පත්වෙලා, මස නමහමාරකදදි සම්පූර්ණ මනුස දරුවෙක් විදිහට මෙලවට බිහිවෙන්නේ. ඔය කියන ක්ෂණ බංගුඩත්වය නිසා. ඕකට අබිකෙනවා ෂනික මරණය කියලා. එක කියන්න මේ සරිරේටීන සෑව සයිලයක්ම සෑම කොටසම්ම ෂණයක් ෂණයක් පාසා මරණයට පත්ව වී නැවත විපදනවා මැරනවා ඉපදෙනවා. ඒ ස්වභාාවෙන් යුක්තයි. මේක තමයි සංස්කාර ධරමයන්ගේ ලක්ෂණ පොදු සභාවයක. උප්පාදෝ පඤ්ඥායති හට ගැනීමක් පේනවා. වයෝ ප්ඥායති විනාසවීමක් වයවීමක් පේනවා. ටිතස්ස අන්‍යතත්තම් ප්ඥායිති. තිබන විධෙන් වෙනස් විදිකට හැරෙන ස්වභාවයක් පෙන්නනවා. ඒකට කියනවා මේ කියන කන බංගුඩත්්‍රේ කියලා. මේක සනයක් සණයක් පාසා සිද්ධ වෙන දෙයක් පින්වත්. යම් කිසි මේ කියන විදිහට සංස්කාරයක් උපදිනවා. ඉපදිලා පවතිනවා? ඒ පවතිනවා කියලා කියන්නේ ඒක ඉම්පස්සේ වයෝ වයසත යනවා. ඒ කියන්නේ ටිතස්ස අන්‍යතත්තන් තිබන තැනින් තිබුනට වඩා වෙනස්ව භාවයකට පත්වෙනවා. ඒක අපිට පියවියහම් පෙනෙන්නේෙ නෑ. ඒ තරං වේගයෙන් මේ වෙනස්වීම සිද්ධ වෙනවා. උපපාද ටිති භංග හටගන්නවා පවතිනවා විනාස වෙනවා. මේවි දිහටයි අපේ ජේවිත පටන්ගන්නෙම. ඒ. මොහොතක් මොහොතක්ගානේ මැරිමැඩී ඉපදිීපදි යන මේ සංස්කාර් ධර්මයන් නිසා තමයි මවකුසේ නර පුංචි දරවා මොහත මොත වැඩිවියට පත්වෙලා මනුසයෙක් විදියට මෙලවට බිහි වෙලා එතනිමුත් දවසෙන් දවස වැඩිවියට පත්ව වී ළමයෙක් තරුණයෙක් මධ්‍යම වයිස කෙනෙක් මහළු වයිසි කෙනෙක් වෙලා මළමිනිියක් දක්වාම ක්‍රමක්‍රමේ මේ යන්නෙත් ඔය මරණීම තමයි. ැයි අපි ර ෂනික මරණය පේනනෑ, හැබැයි අපිටේ ෂනික මරණය ගැන යම් අදහසක් ගඩ පුළුවන් පුංචිකාලෙ දැකපු කෙනෙක් තව අවරුදු විශ්සකට විදර පස්සේ දකිනකොට අර අවරුදු පහේදි හයදි දැක පුංචි දරවා අෞරුදු විශසක විතර පස්සේ බාලන කොට අවරදු විසක් විසිපහක් පරන වෙලා. එතකොට අපිට පේන අර ංචිකාලෙ හිටම ෝනිික්කාවා ගේට දරවා නෙමයි දැග නිසරඇවුල් ඇදදිලා ලොකුමහත් වෙලා උಸ මහත් වෙලා ටහඬ පවා වෙනස් වෙලා. පෙනුම සම්පූර්ණිම වෙනස් වෙලා ලොකු සරීරයක් තියන විශාල සරීරයක් තියන දරුවෙක් මනුස්්‍යයෙක් බවට පත්වෙලා. ඒකෙන් අපිට පේනවානේ ෂණ බංගුඩත්තුයේ වේගෙන් සිද්ධ වෙලා සිද්ධ වෙලා වසර ගණනාවක් සිද්ධ වෙනකොට ඇතිවෙන වෙනස. ඔය වෙනසම තමයි ක්‍රමක ක්‍රමයෙන් සිද්ධ වෙලා දවසක සම්මුති මරණය කියන තැනට එන්නේ. සම්මුති මරණය කියන තැන්ටෙනකොට එයා. සියලු කායවාක් මනෝ සංස්කාර අතහැරලදානො. ස්ත්‍රිවිද සංස්කාර අතහැරල නිරුද්ධ කරලා මරණයට පත්ත. චුද්දෝ අපේට විඤ්ඥාන විඤ්ඥානයතුළු ශක්තිතුනත් සරීරෙන් එළියට ගියාට පස්සයා සම්පූර්ණින් සම්මුති මරණයට පත්වෙනවා ඊට පස්සිතිින් අපියාගේ මුත සරීරය නික්්‍යේපෝ ගෙදරින් එලියට දානවා. ඒමනැත්තන් සහන ටරංගිල වලල්ලනවාගේ පුච්චනවා. බැහැට කරලදාන. අසනික් මුත සරරේ එලියට අදළදානවා කියන්නේකට ඒක තමයි සම්මුතිමන් අපිට පෙන්නේ අන්නේ මරණය විතරයි අනත් මරණටි නුව නැසිම් අපි දැක ගන්ටෝ. බුදුරජාණන් වහන්සේ පෙන්නෙන මේ විදිහට තමන්ගේ සහෝදරියගේ මරණයට මේ එකතු කරලා බලන්ටෝ පින්වත්න අපි කියනවා ඇය අවුරුදු තිස් හයක් වගේ කෙටි කාලයක් ජීවත් වුණා ඉති මේ වගේ කෙටි ආයු සිි අයිද මර පත්වනා ඇ හොඳ ගතිගුණ තිිච්ච කෙනෙක් හොඳ පින් දහම් කරපු කෙනෙක් ඇයි ඒවාගේ කෙනෙකුට එහෙමුණේ කියල. පින්වත්න එහෙම නම් මේ ලෝකයේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලි. ලෝක මිනිසන්ගේ ආයුස අවුරුදු එකසේ විස්සයි පරමායුස. එහෙම කාලින් කාර්ත මේ ලෝකයේ මිනිසුන්ගේ පරමායස වෙනස් වෙලා තියනවා. විපස්ස බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලි ලක්ෂයක් විතට පරමයස තිිලාතියනවා. ඊට පන්ස ක්‍රමක්‍රමයෙන් අඩුවෙලා දාහට දෙදහට බැහැලා ඒ විදිහිටත් අඩු වෙලා අන්තිමට පන්සීයට විතර පරමයස අඩු වෙච්චි කාලයක්ති බිලා. අන්තිමට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝක පහල වෙනකොට ලෝකහිටම මිනිසුන්ගේ පරමා අවුරුදු එකසේ විසයි. හැබැයි ඒ අවුරුදු එකසේ විස්සකාලෙත් අවුදු එකසි හැටක් විතර ජීවත වෙච්ච මනිස්සුත් හිටිය බොෝම කලාතුරග. තා අඩුවෙන් මනිිච්ාය දිය බලඩු අපේ ගෞතම බදුරජාණන් වහන්සේ. පින් කදක්නෙ කුසල් කදක්න සංසාරය අප්‍රමාණ පෙරුම්පුරාගෙනාපු ලොෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ කාලෙ මිනිසුන්ගේ පරමාස උපරිමයට වැඩහිටිය නෑනේ. අවුරුදු අස්සුවෙන් පිරිනුවන් පෑමනි. බුදුරජාණන් වහන්සගේ ගිහි කල පුත්‍රයා සිද්ධහාර්ථකුමාරයාගේ පුත්‍රයා රාහුල කුමාරයා. උන්වහන්සේ මහරහතන් වහන්සේ ම බවට පත්වෙලා. බොහෝම අඩු අයසකින් අවුරුදු හතලිස් ගණනකින් තමයි පිරිණිවම් පාන්න එතකොට බැලහම රහතන් වහන්සේ නමක් වැනි තරම් පින්වන්ත කෙනෙකුටත් ඒ මරණයකින දඩමතාවේදී වයස ප්‍රමාණය විසේ සත්වයක් වෙලා නෑ එහන ඒ කාලේ අතිශයිම් පින්වන්ත බුදුරජාණන් වහන්සේට මිනිසුන්ගේ පරමාය ස අෞුරදු එකසි විශ්වත් අඩු ඉද තිබන්නේ ඇමුත් එහෙම නෑ උන්වහන්සේගේ ඒ අවශ්‍යකන ශක්තිය අවසංවෙච්ච වෙලාවට බුදුවරේෙක් නිසා විසේසිෙන් ආයු සංස්කාර අතහැරියට පස්සේ පිරිින්වන් පෑම සිින්ද වුණ. රහතන් වහන්සේෙනනමක් හැඩියට කරම ශක්ති නෙවගේම ආයුෂශක්ති නිවරුණාට පස්සේ ඔන්න පිරනුවන් පෑවන්. එච්චරයි, ඉන් මෙහාපැත්තෙත් මහා පිින්වන්ත මිනිස් විටියා ඒ අයත් කරමය අවසංවෙලා එහෙම නැත්තං ආයුස අවසං වෙලා, එහෙම නැත්තං, එදාට පරිසරයේ පවතින ලෝකයේ පවතන යම්යම් විසමතා නිසා ජීවිතය විදිරියට ජීවත් කරවන්නට බැරිවුුණොත් ශක්තිය මදිව වුණොත් මරණයට පත්වෙනවා. මේ මරණය කියන එක තීරණය වෙන්ඩ කරුණු ගොඩා බලපානුව පින්ම. දැන් ආයුසනි ආයුසවසං වෙලා මැරෙන්ඩ පුළුවන්. කරමය අවසං වෙලා මැරෙන්ඩ පුළුවන්. ආයුසත් කරමය දෙකම අවසං වෙලා මැරෙන්ඩ පුළුවන්. මේ ඔක්කෝමතියෙද්දී වෙනත් හදිසි අවස්ථා නිසා මැරෙන්ඩ පුළුවන්. යුද කල කෝලාලවල අහ වෙලා මැරෙන්ඩ පුළුවන්. ඊළඟට හදිසියේ ස්වභාවික විපාත් සිද්ධ වෙනකොට ඒවාට යට වෙලා මැරෙන්න්න පුළුවන්. ගංවතුරකට නාෑමකට සුනාමියකට ජල පහරකට ගින්දරකට විදුලි සැරේක හ වෙලා මැරෙන්න්න පුළුවන්. එයාට එදකටඒකට වයස්බේදයක් නෑ ඕනෑම වෙලාවක. දැන් අපි නිකගට විදුල සැරක හ වෙලා ැරනොත් අප නිංගයන හැ හලා මැරෙනවා කිය. ඒවාගේ දෙයක් වුණොත් බෝහම හිතට හරිනයෙන් අනේ හෙනයක් ගහලත් මැරෙන්ට තරම් අවාසනාව පින්වත්දී හෙනයක් ගහල හැමෝම මැරෙන්න්නේනේ. ඒකට පාරිසරික හේතු ගොඩාක් බලපාන. හැම තැනට එෙන ගහන්නන්නේනේ. හෙන ගහන තැනක හිටියේ හැමෝටම හෙනවාදින් න්නේත්නේ. එතකොට එයා හෙන ගහන සුදුසු පරිසරයක ඉඳගෙන. ඒ හෙනයක් එහෙමනත්තන් අකුණක් විද්‍ය දහාරාවක් සරීරේ හරහා පොළොවට යන්ට සුදුසු ස්ථානයකයා ඉන්නවනම්. ඒ වගේම තව සන්නහක මොනහාහරිදයකුත් අතේ තියෙනවනං එයාට අකුණු පහරක් වැදීමේ සම්භාවිතාවේ වැඩි ගස් කොළන් නැති ලොකු තැනිතලා පොලෝක එයා ඉන්නවනං ඒක වැසි සහිත අකුණුවෙන් ඇතිවෙන වෙලාවක් නං යා කවුරුඩත් ඒ උසස්ථානයක්ත් එෙක්ක එයාට අකුණක් වැදීමේ සම්භාවිතාවේ වැඩිමකද අහාසේතින රිනාරෝපනයි පොළොවෙ තිෙන ධනාරෝපනයි හැමතිස්ම බලන එකතුෙන්ට. එත එතන හදාගන්න පාර එක ස්භාවික දෙයක් ඒ පාරිිසරික හේතුවක්. තිය අපි ඒකින් මෑටවෙෙලා අපි අකුණට සන්නහකයක් වෙන්නේ නැතුව. අපේ ජීවිතය ආරක්ෂා කරගණඩ පුළුවන් ඊීට වඩා ප්‍රබල සන්නාහකයක් ආරක්ෂාවට තියෙන තැන අපි හිටියොත් අපිද බේරෙන්න්න පුළුවන්. ඒවාගේ යම් පාරිිසරක හේතු. යුද ගැටල්ලු ඊළඟට එෙම නැත්තාම් වසවිසාහාරයට ගැනල දන්නම නැතුව. මහරු කෑම කනෝ රෑට කොත්තුවක් කරගෙන ගිහිල්ල නවා ආසාාවක්. ඒ කොත්තුව විසවෙලා උදේට මැරෙනවා. අන්න ඒවාගේ හේතුකාරණ ගොඩක් තියෙනවා පින්මත්. ඒ අතර මේ හරීරයේ පිහිටීමත් හරීම වැදගත්මි ජීවිත කොච්චර කාලයක් පවත් අන්නපුුව. ඒ ඒ කාලවලට තියන ආහාරපානවල තියන ගුණනාාගුණ කංවල හැටියට මිනිසුන්ගේ අයු සඩු වැඩි වෙනවා. ඒ කාලවලතින දේසකගි තත් ව හැට මිනිසුන් ආයුසඩ වැඩ වෙන. පාරිසටික හේතුන් මත ජීවිත ආයුසේ අඩු ඇඩිවෙනෝ. ගොඩක් පෙලාවට දූසනයවෙච්ච පරිසරේක. ගොඩාක් වසවිස ආහාරපාන විදිහයට තියෙන පරිසරේක. උස්මටික ගණ්ඩ පිරිසිදුවට වාතයක් නැත්තං. බොන වතුරටික බොහම අප පිරිසිදු වෙලානං කන කෑමටික වෙසවෙලා නං පිරිසිදු වෙලා නං ආං ඒවාගේ පරිසරේක මනුස්සේකුට ගොඩාක් කල් ජීවත්තෙන්ෙන තිෙනවස්ථාව අඩු වෙලා. ජීවිත කාලයේ කාලය අඩුවෙල යනෝ. අරහේතු නිසා. ඒවා ඔක්කෝම කරමයටවත් පින පවටවත් කියලා එෙම බාර දෙෙන්ට බෑ ඒක කාලයේස භාවය. ලෝක දරමතාවයක්ට ස්වභභාවයක් ඒක. විටං විට ලෝකයේ එකඒක වෙනස්කං ඇති වෙන ඔය වෙනස්කං ඇතිවෙන කාලවලට මනුස්සයාට සත්වයාට මේ ලෝකයේ ඒසිියල් වෙනස්කං වලට මුණ දෙෙන්ට වෙනවා. ඒ වෙනස්කන්ගේ පාරිසරික වෙනස්කං වලට අනුවයි. අපේ සරීරේසියල්ල හැඩගහෙන්. එතකොට අවසදය බලපෑම් සමහර වෙලාවට සමහර අවසධවලතියෙන අනිසි බලපෑම් නිසා ඒ වෙලාවෙ ලෙඩදුක් හොඳ වඋනත් ආයුස කෙටිවෙන්ටව බලපාන්න. ඔයවාගේහෙත් ඊළඟට විශේසයෙන් බුද්ධර්මය සඳහන් වෙනවා මිනිසුන්ගේ හිත්වල තියෙන ගුණදරමවල අඩු වැඩිය. ඒක ඇන්නේ හොඳ සත්පුරුසකන් හොඳ ගුණධර්මතියෙන වනං ආයුසදික් පෙන්ටත්. ුණ දරම අඩුවෙලා අසත් පුරුසකං මිත්‍ර්‍යාදුෂ්ටිය පාපය අකුස්සලය මිනිසුන්ගේ හිත්වල බලවත්වෙන කොටත් මිනිසුන්ගේ ආයුසා අඩුුවෙනවා. ඒනිසා පින්වත්න අපිට හරියටම කෙනෙක්කෙ මරණයක් දිහා බලලා එක එල්ලේම තක්කටම කියන්න බෑ මෙයා මේ මරණයට පත්තෙන්ට හේතුවෙච්ච කාරණයමුකක්ද මේක කරමජ හේතුවදද ධර්මානු කොල හේතුවත්ද ස්වභාවික හේතුවදද එහෙමනැත්තං වෙනත් පාරිසරික ප්‍රශ්නයක්ද කියලා දැන් අපිට මේ සහෝදරියගේ මරණයේ කාරණකාරණ ටිකක් හොල බලන්නකොට යම් අනුමානයකට එන්න පුළුව. ඇයට අපේ සම්මතේ ගත්තහම. අද කාලේ අවුරුදු හැටක් හැත්තෑවක් පත් ජීවත්තුුණනා නන්නේ පරමායස කියල කියන්න ඉතිං ඇය අවුරුදු තිස් හයක් ජීවත්ය. තවත් අවුරුදු තිහක් තිස් පහක් පත් ජීවත් වනාා නන් කිසි ගැටලුවක්නෑ අවරුදු හැත්තෑාවකට කිත්වෙන ජීවිවත්තච්ච නිසා ඇයගේ මරණේ කාටවත් අරුම පුදුම දුක්කදායක එකක් වෙන්නේ නෑ. සාමාන්‍යපිය විප්පයෝගයක් විතරයි. නමුත් මෙතන බලන් ඒ අඩු අයිසක් කියලි ගණන්ගන්නේ තව කාලයක් ඉන්ටෝන කියන මතයි අපි ළඟ තියෙන් නිසා. ඒක අපි හදාගත්ත සම්මතයක් විතරයි පින්මත්මි. හැම තිස්සේ අපි කල්පනා කරන්නට ඕන මේ ලෝකයේ. අපි මිච්ච මේ කාලෙට අවුරුදු සීයක් ජීවත්වෙනවා. මේ කාලෙට අවුරුදු එකසේ විස්සක් ජීවත්වෙනවා. මේ මේ කාලවල අවුරුදු දාස් ගන ජීවත්වෙලා තියෙනවා. කාලෙ අඩුමවුරුදු හැත්තෑවක් පත් තිින්ටෝන හැටක්වත් තිින්ටෝන නැත්තංක අල්පාවිසියක් කියලා ඒවා හදාගනතින්නේ අපි පින්මත්. ලෝක ස්භාවේ අනුව කාලෙෙන් කාලට මිනිසුන්ගේ යායවිස වෙනස් වෙනවා ඒ වෙනස් වනත් ඒ කාලෙත සම්මත කරගත්තාවිසයට වඩා වැඩියෙන් ඉන්න අයත්තින්නවා බොහෝම අඩුවෙන් මැලෙන අයත්තින්නවා. එතකොට මේක කාටවත් හරියට තීරණය කරන්න පුළුව එකක් නෙමේ. එක එක්කනට පුද්ගලිකව මෙයා මෙච්චර කාලයක් ඉන්නවා මෙයා මෙච්චර කාලයක් ඉන්නවා. මේ කෙනා මෙිච්චර කාලයක් ඉටෝනය කියලා. එහෙම තීරණය කරන්න පුළුවන්කමක් නෑ. පොදුවේ ගත්තහම මේ රටටයිති මේ කට්ටිය මෙච්චර කාලයක්ඉන්නේ. ඒ රටවල් වල තියන දේශගුණේ කාලගුණේ ස්වභාවික විපත් කරදර ආහාරපාන බෙහෙත්තහෙත් මේ සියල්ලගීම බලපෑම ඔය මනුස්සෙකි ජීවිතයට බලපා. එතකොට ඒ ඒ රටවල්ලඉන්න ඒ ඒ පුද්ගලයාන්ට පුද්ගලිකව අපිත මෙයාමච්චරයි කියල කියන්න බෑ පොදුවේ කියන්න පුළුවන් මේ රටේ ආයු අපේක්ෂාව මිච්චරයි. තැන් ජපානීවාගේ රටවල්ල දැටික් ආයුවපේක්ෂාව වැඩි වෙලාදිරක පාරදම. ඒ මොනොමනොහරි ගුණවත්කං ඇති ආහාරපාන බෙහෙත්තේත් සෞඛ්‍යා රක්ෂාව, ඒ සනීපාරක්ෂ බැත්ත ඒ හැම දෙයාම හොඳ ඇද. ඒ නිසා. ද සමහර රටවල්ල බොහෝ ආයවස බොහෝම අඩුවෙලාදේෙනු. එක අපේක්ෂාව මෙච්චර කාලයක් මේ මනි සුජීවත්තය කියල බලාපොරොත්වෙනයක අඩු වැඩි වෙනෝ. ඒ බලාපොරොත්තු අපි යම්කිසි සංඛ්‍යයා ලේඛන අධ්‍යයනය කිරීමකින්. මේ කාලෙට මේවාගේ පිරිසක් මැරෙනවා. ඒ මැරෙන ප්‍රමාණින් වැඩි පිරිසක් මේ වයසයි, දෙවැනි කොටස මේ වයසයි, අඩුම පිරිස මේ වයසයි කියලා. එම සංඛ්‍යයා ගණනය කරලා, පිතීරණයක්න මේ කාලෙට සාමාන්‍යන්නං මනුසයෝ මෙච්චර කාලයක් ජීවත්වනෝ. මේ කාලෙට මෙන්න මෙච්චර කාලයක් ආවිසතිය නො කියලා. ඒවා ඇවිල සංඛ්‍යා විතරයි. දරමතාවේ තමයි උපන්න ස්හෑම කෙනෙක්ම කොයි වෙලාවකරි මරණීයට පත්වෙන් ඕන. උපපත්තියා සහේවේදන් මරණං ආගතන් සදා. ඉපප දෙනකොටම අපි අරගනෙන ඊළඟ දරමතාව තමයි මරණනි. ඒකට මෞකු සේදිම වනත් මූනදෙන්න්ඩ වඩ පුළුවක්. මෞකු සෙම් බිහි වෙලාවුරුදත් දෙකක් ගිහිල්ල උනත් වෙන්ඩ පුළුවක්. අපි හිතන්නේ මෞකුසෙෙන් බිහි වෙලාවුරුදු පහකහයික දරුවත් මැරෙන්ට ඕන කියලා තව බහෝකාලයක් ජීවත් වඩ තියෙනවා කියල නැපිහිතන් නමු ස්වභාව දරම මෙහිමනම උපන්න කියෙනා මැරෙන වෙලාව අපි කාටවත් කල් ඇතුව තීරණය කරන්න බෑ. මැරෙන හේතුව මේ කයි කියලා තීරණ කරන්නද. මැරෙන තැන වෙලාව තීරණය කර දත්දෑ. ඒ නිසා හිතල්ලා තීරණයක් ගණඩ බැඩි කාරණා තුනක් තමයි මරණයට පත්වෙන වයස, මරණයට පත්වෙන තැන ඒ වගේම හේතුව. ඒකක්වත් අපිට කල්ලතු කියන්න බෑ. මොනම හේතුවක් නිසා හරි කොයියම්ම තැනක හරි කවදාහරි දවසක ඉපදිච්ච කෙනාට ඒ කාන්තෙම මැරෙන්ඩ සිද්ධ වෙනවා. පින්වත්නි අපිට වඩා බලපුළුවන් කාරයෝ. අපිට වඩා ගුණවන්ත අය, අපිට වඩා බලවන්ත අය මීට කලින් අපිට කලින් මැරිලා. සමහයට මහා දරුණු කේද ජනක විදිට මැරිලා. ස්වභාවික විදිහට මැරිලා උන්න ගමම් මැරිලා. අපිට වඩා බලපුළුවන්කාරු හැම පැත්තකින්. එවගේම අපිටත් වඩා භූම නරක අය කිසිගුණත් දහමන් නැති අයි තාමත් ඉන්නවා. අපිත් තාමත් ඉන්නවා. අපි තාම ඉන්නවා හැබැයි මොහොතකින් මට ඉන්ඩ පුළුවන් වේද. හෙට උදේවෙනකොට මට ඉන්ඩ පුළුවන්වෙේද බැඩිවේද කියලා. අපි කාටවත් හරියට තීරණයක් කරන්න බෑ. ෂණබංගුඩත්වය වගේම සම්මුති මරණය කියන එක කොයි වෙලාවෙත් අපේ ජීවිතේ වටේ කැරකි කැරකිතියෙන්. පුදුමේ කියන්න පින්වත්න මැරෙන්ට හේතුකාරණා දහස්ගානක් මේ ලෝකෙ තියෙද්දී ජීවත්වෙන්ට තව මොහොතක්වත් ජීවත්වෙන්ට. එකම හේතුවක්වත් නැතුව තියෙද්දී අපි මැරෙන් නැතුව මෙච්චර කල් හිටපු එක තමයි පුදුමි. අසවලා කාලෙ මැරුණ අසවලා අඩු අයසෙන් මැරුණක් ඇයි ඒ එහෙම මැරුණේ කියන එක නෙමෙයි පුදුමට කාරණය අපි මෙච්චර මිනිස්සු මැරිලත් මෙච්චර කරදරබාදක වෙලාත් තාම මැරෙන් නැතු ඉන්න එක තමයි පුදුමි. හැබැයි අපිට කොච්චර කාලයක් ඉඩවේද කියලාපිට කියන්න බෑ. එහෙම නං මේවාගේ වයිසකින් මැරුණා කියන එක, දරමානු කෝලො බැලහ මරමපුතුම දෙයක් නෙමෙයි මේක සාමාන්‍යෙන් අපේ ජීවිතීරණම තමයි. හැබැයි අපිට එක පැත්තකින් මේ ජීවිතයගෙන පුදගලිකෝ බැලුවෝ. අපේ දරමව ගිරිමානන්ද සූත්‍රයම සඳහන් වෙනවා ලෙඩදුක් ගැන සරීරේතියෙන ලෙඩදු. චක්, රෝගෝ, සෝත රෝගෝ, ගහන රෝගෝ, ජිව්වා රෝගෝ, කන්න රෝගෝ, මකරෝගෝ, දන්තරෝගෝ, කාසෝ, සාාසෝ, පිෙනසෝ, දහෝ ජරෝ, මේ වගේ දහස් ගාන. නානාප්‍රකාට ලෙඩරෝගවලින් පිරිච්ච සරීරයක්මීට. දැන් අභ්‍යන්තරේ මොන ලෙඩරෝග තයන්වද කියලා අපිට කියන්න බෑ මතු පිටි. සමහට මවකුසේ ඉන්නකොටම සරර අභ්‍යන්තරේ අම්යම් රෝකාබාද ඔය පිලිකා වගේ දේවල් එහෙම. ඊළඟට ඔය ස්නායු වල දුරුවලකම්. අපිට හමිනො හැරද වස්තුවට ලේ ගෙන යන හරදවස්තුවිංලේ එලියට ගෙන යන්න. මේ සිරා දමනී කියන මෙන්න මේ ප්‍රධාන නාලවල අතුරු නාලවල යම් යම් හීනිකං එක ඇන්නේ සමහරතැන්වල තියෙනවා බොහොම සිුම් තැඟෙ පොඩ්ඩක් පෙෂරක වැඩි වෙනකුටර රුදිරේ පීඩනේ වැඩි වෙනකට පුරලා යන්න පුළුවන් අවස්ථාති යනවා. එලට සමහර තැන් තියෙනවා උප්පත්්‍යයම යම් යම් ගැටිතිවගේ හැදිලා බ්ලොක්් වෙච්චත. රුදිරය ගෙන යන මාර්කය අවහිරවෙලා. පුංචිකාලයක ගානක් නැද තිබනත් වැඩිවියට පත්වනකට ගන්න ආහාරපානතිීන් ඔය කොලෙස්තෝල්ලකන්නේ ලේවල තෙල් තැම්පත්වනකට ලේ නහරවල තෙල් තැම්පත් වෙනකොටට තවත්ම බ්ලොක්් වෙලා තිබිච්ච නහර හහිනි වෙලා තිබිච්ච තැන්වල ලේ ගෙන යන මාර්තයේ තෙල්ටිකකුත්ගිහින් තැන්පත් වුණට පස්සෙ කොලෙස්ෝල් කියලා තවත්තිිකක් අර නහර හහින් වුණ හම ඔන්න හරියට හරද වස්තුවට ලේටිකේනේකව අඩු පහඩුවෙනවා. හරද වස්තුෙන් පිරිසිුදු කරන ලද ලේටික මොලේ ඇතුළු ප්‍රධානයේ අවයව්වලට අරගන යනයක අඩු පහඩුවෙනවා ගොඩක් කලාට මොලේටයන ලේප්‍රමාණය අඩුනත් ලෝපෙෂර වුණොත් එහෙමත් හොඳනෑ. වැඩිවුුණො තයිපෙෂරුුණොත් ඒත් හරිනෑ. මේ කියන සමබරතාවේ පොඩ්ඩෙෙන් ඉහෙමහි වෙනස් වුනොත් එහෙම. එතනද සමහරවිට කෝම තත්වයකට පත්ෙන්ට වනත් පුළුවන්. කියන්නේ මොලේ ස්නායු මැරිලා සීකල්පනාව නැතිගානට කෝමතත්වෙන පත්වෙන්ටත් පුළුවන් ඒකේ දීර්ගකාලීනව ඉන්නකොට සමාට සම්පූර්ණ මොලේ මැරුණුොත් එහෙම ඒකෙන සම්මුති වසය මරණයට පත්වෙන්ට මත් පුළුවන්. ඒවාගේ මර අධ ෘතිණ පීඩනය නිසා නහර පුර ලාර සියුම් තැන්වලින් එහමනත් ්ලෝවෙච්ච තැන්වලින් ඒවාගේ තැන්වලින් පිපිරීමක් ඇති වනාට පස්සේ. අභ්‍ය අන්තර සරීරයේ ේ ගැලිම් ඇති වෙලා විසේසිේ මොලේවාගගේ තැන්වලට ලේගැලිම් ඇතිවනොත් එෙහීම විශාලහානියක් මරණය වනත් සිද්ධවෙඩ පුළුවන්. ඒවාගේ ලෙඩරෝගවලින් පිරිච්ච රෝග ඩිඩ්ඩං පබංගුරං රෝග නිඩ්ඩං පබං ගුරන් කියන්නේ ලෙඩරෝගවලින් පිරිච්ච ලෙඩරෝගවලටම ්‍රක් වගේ ලෙඩරෝග හදන ආයතනයක් රෝගානං ආයතනාන ලෙඩරෝගවලට ආයතනයක් කරමාන්ත ශලාවක් වගේ ලෙඩරෝග හදන එකක් තමයි මේ සරීරයි. එතු මේ සරීරයේ සාමාන්‍ය ස්වභාවේ තමයි ලෙඩරෝගවලින් පිරිච්චේ. නිතරම මොකක් හරි ලෙඩක් දෙකක් තියෙනවානම් ඒක තමයි සාමාන්‍ය ජීවිතය ස්වභාව ශර. ෙඩද්දුකක් නැතුව එක දවසක් හරි කෙනෙක්ින්වන එක හරි පුදුමයි. ඒ ශරීරයේ සාමාන්‍යස භාවිෙනමික අසාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා පින්වත්න්නේ මේලෝක උපන්න සියලු සත්වයන්ගේ මේ ශරීරය කියලා කියැනෙ ලෙඩරෝගවලින් පිරිච්චේකා. ලෙඩරෝග වලට ආයතනයක් කර්මාන්ද ශාලාවක් වගේ එකනේ සරී. එතකොට විසේසියම් අපේශරීරය දුලතින ලෙඩරෝග අතරයේ, ජීවිතයත් මරණයක් අතර සටනක් කරන්ඩ තරන්. ජීවිතයේ අන්තිම පරාජය කරන්්ඩ තරන් හේතුවෙන මහබයානක ලෙඩරෝග අඩු පහඩුකන් සමාඩ හරද වස්තුේ සිදුරු මොලේ යම්යම් සංකූලතා ඒන්නේ තියෙන හෝමෝනවල ්‍රසානික ද්‍රව්‍යවල විකෘද්දිවීම නොයක් ඒව තියෙන. පුංචි කාලේ මෞකුසේදයේවා ඇතිවුනත් සමටෙව ටිකක් කල්ල යන කම්ප්‍රකට වෙන්නේනේ. අවුදු දහය පහලෝ විස්්ස යනකොට තමයි ඔන්න ප්‍රකට වෙන දැන් කාන්තාවන්ට වගේ අයට ඔය සගොඩාක් වෙලාවට අදිරදිරපීටනය දරුවෙක් ලැබෙන්ඩින්න කාලෙට බොම වැඩිනි ඒ ස්වභාවිකයි. දරුවෙක් ලැබෙන්ටින් අම්මක් කෙනෙකුට සාමාන්‍යෙන් අපි මාස තුනකට හතරකට වඩා එයාගේපුූ දරු ගැබක් තියෙනවනං එයාගේ පිරිත්නූලක්වත් අතේ ගැටගහන්න්නේ නෑ අපි මොකදයකට හේතුව. ඒ කාලෙට අ අධි රුදිරපීට නේහමනැත්තම් පෙශරක වැඩි වෙනකොට. සමහර වෙලාවට ඔ පිරිත්නූල නිසාහරි යම්සි ප්‍රධාන ලේ ගමනාගමනය කන නහරයක් තදවුනොත් හිරවඋනොත් එේම සෑහැෙන අනතුක් සිද්ධ වෙන්ඩ පුලුවන් කියන මතති අප ළඟ තියෙනු. ඒ නිසා අපි පිරිත්නූලක්වත් ගැටගහන්න නෑ. ඒවාගේ අම්මලාට ආසිරුවාද කළ පිරිත් කියලා පිරිත්නූලක් දෙවා කොට්ටේ යටින් තියා ගණට නිදා ගන්නකොට ආසිරුවාද පිණිස කියලා. ගැට ගහන්නේ නෑ හොඩක් කලාවට. යන්න ඒවාගේ ඉන්ගේ. ෙම ැො ර දර පීරන වැඩි වෙනනවා ඊට පස ෙවල්ල රදර ප්‍රශන හිමත් ේනවා න ඒවාගේගත් ව ස් වනවා. ඊට පස්සේ සාමානනිින් ඉතින් ආහාරපානවල තියන විසමතා නිසා ො න රුදි පීටන වෙනස්ේන නුවා ගේ ද වැඩිපුට කනකොටට ද සනව උපත්තියම ඒවාගේවා එනයහින්නවා ජීවිතයේ යම්යම් ප්‍රශන නිසා ඇතිවෙන මානසික ගැටලු නිසා ඒවාගේ ප්‍රශන ඇතිව වෙනවා ගොඩාක්පය. පෙෂරක මානසික කැටලුනි සාඇතිවෙන එකක් උඩාක්වෙලාවටඉන් පෙෂරක නැතිසතෙක් නෑ මේ ෝක පෙසරෙක් කියන්නේ සාමාන්‍යයෙන් ජීවිතය තියෙන සාමාන්‍යස්වභාවයක්. ඒක අධදිික ලෙස උත්සන්නවීම හෝ අධික ලෙස පහත වැටීම තුළ තමයි. ජීවිතයක යම් අවදානන්තත්ත්යක් එන්න පෙෂරක කියන එක මේ ජීවිතයේ ජීවත් කරවන්ට සරීරය ඇතුළි. තියන ලේටික සරීරයේ වටා ගමනාගමනය කරන්ට හරදවස්තුව දැවිල්ල පිරිසුදු කළ නැවත පොම්ප කරන්ට සරීරයේ ඉහල පැත්තට පහල පැත්තට. ඒකට යම්කිසි පේෂර එකක් ඕන ඒක තිය නොගොහොමක්. ඒක හයිපේෂර දක්වා හෝ ලෝපේෂර දක්වා අඩු ෝ වැඩි වුණොත් තමයි යම්කි ජීවිතාවදානමක් එන්නේ. ති මේක කෙසේ වෙතත් මේ මරණය කියන ධර්මතාවට මේ මොනවාහරි දෙයක් හේතුපකාර වඩ පුළුවන්. එතකොට ඒ කුමන හෝ ආකාඩයකින් එයාගේ ජීවිතයේ මේ ලෝක සාමාන්‍ය ස්වභාවයක් අනුව තමයි මැඩලති නැතුව අහම්ු ලෙස මැරුුණා අකාලයේ මැරුණා තවකාලයක් ඉන්ඩ තිබුණා කියන ඒ සියලු කාරණා පින්වත්න්නේ අපි විසින් සම්මත කරගත්ත සමාජ සම්මත පමණයි. සමාජ සම්මත පමණයි. ඒ කියන්නේ එයා එහෙම කාලයක් ඉන්ඩ තිබුණා කියලා අපි හිතන්නේ අපි හිතනවා ඉපදැ හැමෝම අවරුදු හැට හත්තෑවක්ත් ඉන්ට ඕන කියල. ඒක අපි හිතුවට ස්වභාවධරමය එහෙමිකක් නෑ උපන්න සත්වයා ඕනම වෙලාවක මැරෙන්ඩ පුළුවන්. ඒ මැරෙනකොට සාමාන්‍යයෙන් හේතු සාධක ගොඩා අපි කිව්වාදැක්. ඒ එක යම් කිසි හෝ හේතුවක් නිසා කෙනෙක් මරණයට පත්ත.ඒ ස්වභාවික දෙයක් දැන් කවුඩු හරි කෙනෙක් බෙල්ල මිරි කලා හරි පිහියෙන් ඇනල හරි එහෙම මේ මකාකරි ගහාතනයක් කරලා අමානුසික විදිහයට පහරදිීම් කල්ලා ගාතනය කළ වැඩිතියලා එහෙම මැරුවොත් එහෙම ඒක අස්වභාවික මරණයක් ඒක නීතියානුකෝලොව පස්්චාත් මරණ පරීක්ෂණවලින් කියන්නේ මේක හිතාමතා කළ මනුස්ස ගාතනයක් මේක ස්භාවික මරණයක් නෙමේ. මේකම් ගහතනයක්. ඒ ඒවා වෛද්‍යවිද්‍යාත්මකව ඒ කියන තීරණ. ඒ අම්යම් නිරීක්ෂණ කරලා ගන්න තීරණයක් තම ඒක. ඒ අරෙන්ට ඉන් මෙහා පැත්තේ සිද්ධ වෙන මේ සියලු මරණ ස්වභාවිකව ශරීරයේ තියෙන ඒ ඒ ප්‍රශ්න ගැටලු නිසාඇත්වෙන මර. කෞුරු හරි කෙනෙක් හිතාමතා මරපුුව එකක් නෙම නම්. සියල්ල මේ ලෝකයේ සාධාරණ ධර්මතානුව සිද්ධ වෙන දේවල්. අපේ දරම සඳහන් වෙනුව අපින් වත් චන්ද විරිය චිත්ත විමංසා කියලා සතර ඉද්දිප්පාද. මෙන්න මේ සතර ඉද්දිපාද වඩපු කෙනෙකුට හැරෙන්ට අනිත් කිසිම කෙනෙකුට තමන් කොච්චර කැතිවුනත් ම චර කාලය ජවත්තෙන්ට න මට මේ කාල මැරෙන්ට් බෑ කියලා එහෙම කැමැත්ත තිබුණනට දීවත්ෙන්ට බෑ චන්ද විරිය චිත්ත විමංසා කියන සතර ඉද්‍යපාද වඩපු කෙනෙකුට නං තමන් කැමතිතා කල් ජීවත්වෙන්න පුළුවන් කල්පයක් වුණ ජීවත්වෙන්න පුුව. ඒන් මෙහා පැත්ති කිසි කෙනෙකුට අපේ අම්මවෙන්න පුළුවන් තාර්ථවෙන්න පුළුවන් මගේ සහෝදරිය සහෝදරයා ඊළඟට මගේ බිරිඳමගේ ස්වාමයා මගේ කෙනා මම කොච්චරආදරය කරන කෙනෙක් වුණත් එයාට මං කැමතිවුුණත් එයා කැමැතිවුුණත් එයාල අපි කොච්චර බලාපපුරුදුතියන් හිටියත්. එහෙම අපිට ඕන කාලයක් ජීවත්වෙෙන්න්න පුළුවන්කමක් නෑ. ස්භා දර්මය තුළ ඒ සාරීරිකයම් යම හේතු බාහිර හේතුකාරණ මේ මොනවාහරි දෙයක් ඉස්මතු වෙලා එයාගේ මරණය යම් වෙලාවක තීරණය වුණොත් ඒක තමයි ඒ ජීවිතයේ සාමාන්‍ය ස්වභාවය. ඒ ගැන් අපි කම්පා වෙන්නේ මේ දර්මේ නොදන්නාකම නිසා. පියෙහි විප්පයෝගෝ දුක්කෝ. ඒක ඇත්ත. මොකද අපිට මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන දුක තියනවවා. පින්වතියේ ප්‍රයංගෙන් වෙන්වීමේ දුක අපි ආදරයකන් අපි කැමැති අපි ට ඉන්න අපේ කෙනා නැතිවීමත් එක් අපිට ඇතිවෙන. ඒක ස්වභහ විකයි මොකද දුක්කෝ ලෝකයේ පතිට්ටිතු. මේ ලෝකයම පිහිටලා තින්න දුකමත. ඒක ඇන්න මේ අපි ඉපදිලා අපි අම්ම තාත්තා ස්වාමයාබිරිඳ දරුවෝ දෙම උපියෝ සහෝදර සහෝදරියෝ යාළු මිත්‍රයෝ කියලා මේ හදාගනතින සියලු බැඳීම් හැදිල තියන මේ ලෝකයම සම්පූර්ණිම දුකෙන් පිරිච්චේ එකක්. එතකට මේ දුකෙන් පිරිච්ච ලෝකයේ? එක දුකක් තමයි ප්‍රියවිපයෝග දුක. තව දුකක් තමයි මරණය කියෙන දුක. මරණය කියන දුකත් එක්ක ප්‍රියවිපයෝගය තමයි මේ අපිට තියෙන ප්‍රශ්නේ නැතු රැන් මැරෙනවා කියන එක ලෝකයේ සාමාන්‍යයකක් ලෝකෙ මිනිස්සු මැරුුණට අපිට ප්‍රශ්නයක් නෑ. අපේ කෙනා අපි ප්‍රියකරන කෙනා ැ මැරීම තමයි. එයා මරණයට පත්වීම තමයි මේ පස්්නි. අපි මේක තේරුම් ගන්ටෝනිත්. අර ලෝකයේ බිනිස්සු මැරෙනකොට අපි හිතද වෙනසක් දැනින් නෑ. ආයිතින් මැරුණනි හායත්තද කියලා එච්චරයි. ඒ වගේ මේ එකක් තමයි මෙතනත් සිද්ධ වෙලා දීෙන්. මෙතන අපිට තියෙනක්ම ප්‍රශ්නය අපි මෙයාට ඇලිලා බැඳිලා ආදරය කරන එක. දැන් අපි වරක් කරන කෙනෙන් න තරහ කෙනෙන්නම් මැරුණට කමන්නේ. නමුත් අපි ආදරය කරන අපිට ඕන කෙනෙක්. අපේ බිරිඳ. අපි ස්වාම අපි අම්ම තාත්තා නැත්තම්මගේ සහෝදරයා සහෝදරිය. මගේ පුංචි දරුවා අන්න එහෙම තමන්ගේඒකම තමන්ගේ බැඳීම කොයිතාක්ද ඒ තාක් මේ දුකවේදනා වැඩී. ඒ ප්‍රිය විප්පයෝග දුක කියන තැන තම හඒ මතුවෙන්. ඒකට මේකට බෙහෙතක් නෑ මේකට තියන එකම බෙහෙත තමයි හිත හදාගණ්ඩ තියන්නේ මේ ලෝකස් ස්වභාවී කල්පනා කට. ඒ කියන්නේ අපි කොච්චර ආදරයකරටත් අපි කොච්චර කැමැති වුණත් ප්‍රාර්ථනා කළත් අර කියන අඩුම තරමේ චන්දවිිය චිත්ත විමංසාකින සතර ඉද්‍යපාද දියුණ කරපු නැති ඉන් මෙහ පැත්ති අපි වගේ සාමාන්‍ය මනුසේකුට අප කැමති තාත්තාල් ජීවත්වෙන්ට බෑ මේ ලෝකී ඒක තමයි සාමාන්‍යස භාව උපන්න අනං අපි කොයි අම්ම හෝ වෙලාවක මරණීට පත්තෙන්තු. ඒ සාමාන්‍යව භාවයට අපේ කෙනා පත්වන. ඉතිදි එයා ජීවත්වෙලා ඉන්න කාලෙ කොච්චර ගුණවත් වන සිල්වත් වන ධන ධර්මාධි පින්කං කළත් අ මරනයකින ධර්මතාවට යනොට තියෙන ක්‍රමය වෙනස්ස. එතකොට එයාගේ ගුණවත්ගම සිිල්වත්ගම ඒක බොහෝම වටිනෝ. එයාට මෙලවටත් වටනවා පර ලොටත්වට. ජීත්ත එච්ච කාලයකට අදාලනේ. දැන් අපේ ධර්මය සඳහන් වෙනවා. සිල්වත්ව ගුණවත්ව එක දවසක් ජීවත්වනත් වටිනවා. සිල්වත්කං ගුණවත්කං කරුණාව මෛත්‍රයේ සෙනහස අනිත් අය කෙරෙහි අනුකම්පාව වගේ හොඳ මානුසිය ගුණදරම නැති. නපුරු දුෘෂ්ට පවකාර මිනිහෙ කවුරුදු සීයක් ජීවත්වනාට වඩා, සිල්වත් ගුණවත් කරුණාවෙන් මෛත්‍රියෙන් පිරිච්ච හදවතක් තියෙන පරෝපකාරයට කැමැති ගුණවන්ත සත්පුරුස මනුස්සයා එක දවසක් ජීවත් වනත් ඒක වටිනු. මොකද ඒ මනුස්්‍යයා ඒ ජීවත්වෙන දවසේ රැස්කඩගනතියෙනෙ මහා බරපතල කුසල් කරම්. ඉම් පස්සේ මරණයට පත්වෙනවාකින මේ සම්මුති මරණෙන් යා අපිත් එෙක්ක ඉන්න මේ ඥාති ජීවිතය අවසං වුණාට එයාගේ සසර ගම නවසන් වෙන්නේ නෑ? එඒයා මැඩිලා ආය තැනක ගිින් උපදිනවා. එතකොටර එයා කරගත්ත හොඳ කුසල් කරම එයා සමාජ සේවා කලානං දෙමවපියන්ට සැලකවා නං ස්වාමයා බිරිින්දාාතර බහො මාදරය කරුණාවෙන් හිටියනං දරුවන්ඩසෙනෙ හස දැක්වානං පින්දහම් කලානං සිල්ගුණ දහම් මාරක්‍ෂා කරානං බණභහාවනා කලානං උතුම් පින්දහම් කටයතු කලානං ඒ සියල්ලගේ ප්‍රතිඵල එයාගේ බවගාමි ජීවිතෙයට එකතුෙන එකතු වෙලා ඒ අට සතරාපාදුකෙන් නිදහස්සෙන්ටේ උපකාර වෙනවා දෙවියන් මිනිසුන් අතර උපදින්ටේ උපකාර වෙනවා දෙවියන් මිනිසුන් අතර එපදුනාට පස්සේ ඒ වින්දයුතු සියලු සැපසම්පත් ඒ දෙවියන් මිනිසුන් අතර තියෙනවා ආයු වරණ සැප බල ප්‍රඥා වන්න ගන්ධ රස ෝජා ආනුභහාවේ ආස්්චර්්‍රය ඉසුරු මත් භාවයාද මේවාගේ නොයෙක් සම්පත්තිනො ඒ ජීවිතවල ආධිපත්තිවාගේ දේවල් ඒ සියල්ල නොවාඩුව ලබාගනයේ ජීවිත සාර්ථකව සුවසේ ගෙවන්ට. මේ රැස්කරගත්ත අප්‍රමාණ කුසල්ශක්ති නෑඩුපකාරවය. අනිත්තක පින් වති අපි කොච්චර ඇඩුවත් ටැලපුණත් දෙදුවත් අපි ආදරය කළත් අපිටය මැරිච්චකෙනත් එක්ක සංසාර දිගටම යන්ඩ බෑ. අපිට පුළුවන් අරතාගෘහේ නිවුරුත්තන්තේ හම්ඹකරගත්තවස්තුූ ගෙදරතියලා ස්මසානයේ මිත්‍ර බහන්දවා තමන්ගේ නෑදෑයොටි ගත්තක කරපිටින් සෝම් පපිට් නිරි ගියහැකි. එතලින් පස්සෙමුකක්ද වෙන්නේ සුස්කෘතන් දුස්කු තංචයිව ගච්චන්තු මු ගච්චති මනුස්්‍යර්ත්තෙක්ක ඊළඟට සංසාරය යන්නේ තමන් කරගත්ත හොඳ නරක දෙක විතරයි. ආන්න ඒක මරණයට පත්තෙච්ච අපේ නෑයාටත් පොදයි ජීවත්තලා ඉන්න අපිටත් පොදයි අපේ කෙනා අපිට කලින් මැඩුණා ඒක හරි දැන් අපි ඉන්නවා අපි තව ස්වල්පමොත්තකි මැරෙන්ටුනත් පුළුවක්. ඒ අපි කාටවත් ඕවු නෑ බෑ කියල හෙමතීරණ කරන්න බෑ. නිසා පින්වත්න්නේ අපි කැමැතිවුනත් අකමැතිවුනත් අවශ්‍ය වෙලාවට යන්ට සිද්ධ වෙන අනි වාර්ය ගමනක් තමයි මේ මරණය කියන දරමතාවේ ඒක යන්ට වෙන්නේ කොයි වයසෙන්ද මොන ස්ථානයකදිද මොන හේතුවන් නිසාද කියන එක මනක් කල්පිතයි ඒක කලින් හිතන්ට බෑ ඒ වෙලාවට වනාට පස්සේ තමයි හා මේකයි කියලා අපිට පිළිගන්ඩ වෙන්නේ ඒනිස්සා මේ ලෝක දරමතාවයට අපි මුහුණ දෙන්නට අපිට මිනිස්සු මැරණක නවත්තන්ඩ ක්‍රමයක් නෑ ෙඩ රෝග හදනක නවත්තන්ඩ ක්‍රමයක් නෑ. එහෙමනම් අපිට තියෙන්නේ එවැනි දුකිත බයානක ඉරණංවලින් පිරිච්ච. අපි අනේ තව කාලයක් ජීවත් වනානං හොඳයි. ජීවිතේ පටන්ගත් අවිතරයි. අර කිරිබොන පුංචි දරුවෙක් ඉද මේ තරුුණම්ම නැතිවුණේ කිය කියා අපිට දුකවේදනාව ඇති වෙනකොට. අපි හිතන්ටෝනය අ පැත්ත තමයි මේක තමයි සංසාර ගමන ස්වභාවය. දැම් බුදුවරු, මේ ලෝකයේ එක මොහොතක්වත් ජීවත්නේග සංසාර් ගමනි ජීවත්වෙන එක එක මොහොතක්වත් වරණනා කරන්න නැත්තේකන. අනේ බොහම හොඳයි සැපයි මේ ජීවිතය කියලා. එක මොහොතක්වොත් වරණනාකරන්න නැත්තේකයි. ඇයි ඉපදිච්ච මොහොත ඉඳලා ඒ සත්වයාට ජාතිදුක ජරාදුක ව්‍යාදිදුක මරණදුක අපපියයන් එකතුවෙනදුක ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, ං කැමති සම්පත් කැමති කාරණා ඒයාකාරිටන් ලැබෙන්ඩි නැතියකේ දුක. මේ පංචු උපාධනස් සන්දයක පිරිච්ච දුක මේක එහෙම පිටිම පොදියක් වෙලා ගුලියක් වෙලා සංසාරරි කොහේ දෙවියෙක් වෙලා උපන්නත් බ්‍රහ්මෙක් වෙලා උපන්නත් මනුස්සෙක් වෙලා උපන්නත්, තිරිසනෙක් වෙලා උපන්නත්, ප්‍රේතෙක් වෙලා උපන්නත්, නිරිසතෙක් වෙලා උපන්නත් මොන ලෝකෙක මොන විදිහක මොන සැපසම්පත් ඇතුව මොන ලපපුලුවන්ංකාරකන් ඇතුව ඉපදුනත්. ඒ සියලු දෙනාට මේ කියන සියල්ල එක විදිහටම විදින්ඩ වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දකින නිසා තමයි කුදස්සුනාම සත්තා ඉමස්ස දුක්කස්ස නිස්සරනාහොන්තී කියලා. බුදුරජාණන් වහන්සේගේ හදවදේ අපි කෙරෙයි මහා කරුණාව පහල වෙන්නේ. එහෙම මේ සත්වයෝ කවදානම් මේ දුක්ක දෝමනස්සයන්ගේ නිදහස් වෙයිද කියලා. බුදුරජාණන් වහන්සගේ හදවති මහා කරුණාව ඇති වෙලා. බුදුරජාණන් වහන්සේ අපිට මේ ධරමය දේශනා කරන්නේකයි. මේ සියලු සංස්කාර ධර්මයෝ වහාම විනාස වෙලා යන සුළුයි. ඒ සංස්කාර ධර්මකිවෙේ අපේ මේ ජීවිතය වටා එකතු වෙලා තියන සියල්ලම ඇසට පේන කණට ඇහෙන නාසේට දැනෙන ඊළඟට දිවට දැනෙන සරීරට දැනෙන හිතට දැනෙන රූප සබ්ද ගන්ද රස ස්පාර්ස චේතනා කියන. මේ සියල්ලගේම ලෝකයක් නිර්මාණ වෙලා තින ඒක තමයි සංස්කාර් ලෝකය. මේ සියල්ලම වෙනසෙනසුළුයි. මොහොතක් මොහොතක් පහසා විනාස වෙන සුළු එකක්. ඒ නිසා ඒ සංස්කකාඩ ධර්මෝලින් හැදිච්චපේ මේ සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තුඩින් පිරිච්ච ලෝකය හැම තප්පරේකම විනාසවෙවිී වෙනස්ස වී තියෙන්ෙ. මේ ස්වභභාවය අවබෝධ කරගෙන මේ ලෝකයට ඕනවට වැඩිය ඇලෙන්න්නේෙ නැතුව. මේ ලෝකයත්තේ කෝනොට ද ගැටෙන්නේ නැතුව. මේ ලෝකයත් එෙක්ක මුලාවෙන්නේෙ නැතුව බොහෝම සහිකල්පනාවෙන් අවබෝධීෙන් හැමති සේම නිස්සරණ සිතුවිල්ලෙෙන් මේ ලෝකය අතහරින්ට අභිනිස්ක්‍රමණය කරන්න පුළුවන් විදිේ සිතුවිලි උපදවාගන්ට. රාග දේශ මෝහ කියන මේවාට විරුද්ධව විරාගී සිතුවිලි ඇති කරගාන්ට. මෛත්‍රයේ සිතුවිලි ඇතිකරගන්ට. ්‍රඥ්‍යාවන්ත සිතුවිලි ඇති කරගෙන මේ ලෝක ධරමතාවත් තේරුම් අරගන හැමතිස්සේම. මේ ලෝක ධර්මතාවට මුහුණ දෙමින්. සස්සර බයානක එරඩංවලින් පිරිච්ච එකක්. තව දුරටත් අපි මේ සසර ජීවත් වනොත්. මේ වගේම අනන්ත අප්‍රමාන ප්‍රියවිප්පයෝග දුක්කයන්ට, අකාල මරණයන්ට මාත්‍රෝපේතු්‍රූ වියසනයන්ට ස්වාමි බිරිදෑ වියසනයන්ට, දරු දෙමවපිය ව්‍යසනයන්ට සහෝදර සහෝදර වියසනයන්ට අපිට අනන්තවත් මේ සංසාරිතව මූුණ දෙන්ට වෙනවා. ඒනිසා අද අදම මේ සසර දුකෙන් අපිට නිදහස්වෙන්ට වාසනාව ලැබේවාකින් අධිස්ඨානයෙන් පුළුවන් තරං කරන සෑම පිංකමක්ම සෑම කුසලයක්ම සසර දුකෙන් නිදහස්වෙන්ට උපකාරයක් වේවා කියෙන අදහසෙෙන්ම සිද්ධ කරගන්ට මහන්සි ගන්ට. ඇම තිස්සේම දාාන දරවාදී පින් දහම් කරගන්ට. හොඳයට කුසල් දහම් වඩන්ට, සිල් ආරක්ෂා කරන්ට බණභාවනා කරන්ට සෑම් අවස්ථාවකම මෛත්‍රියෙන් කරුණාවෙන් මොදිතාාවෙන් උපේක්ෂාවෙන් ජීවිතය හදාගන්ට. මේ ලෝකස් ස්වොභාාවට මූුණදෙන්න්ට පුළුවන් ශක්තිමත් ප්‍රඥාවන්තහිතක් හදාගන්ට. ඔබා පිහැම දෙනනාටම ඒ ධරමයේ පිහිට සරණ හැරෙන්ට වෙන කිසිම තැනක සරනප පිහිටක් නෑ. දම්මෝ හවේ රක්කති, දම්මචාරී. ධරමය ආරක්‍ෂා කරන කෙනා දරමයෙන් රකිනවා. ඊළඟට දම්මදීපා විහරත භික්කවේ දම්ම සරණන අනං්‍ය සරනාා. දරමයම තමංගි ජීවිතේ ගොඩබිම කරගන්ට, දරමේම තමංගි ජීවිතයේ ආරක්ෂාව කරගන්ට, දරමේම තමංගි ජීවිතේ පිළිසරණ සැනසිල්ල බවට පත්කරගන්ට බාහිර වෙන උපක්‍රමවලින් මේකකටවත් සැනසිල්ලක්. ිහිටක් උපකාරයක් නෑ ඒක ප්‍රඥාවෙන් තේරුම් ගන්ට. ඔබ හැම දෙනාටම විශේසයම මේ සංසාරදුක අවබෝධ කර ගැනීමේ මහා ප්‍රඥාව මහා භාග්‍ය වාසනාව උදාවේවා කියලා විශේසින් අපි ආසිරවාද කරනවා. මේ විදිහට මේ උතුම් දර්මානු ශාසනාව අවසං වෙන මොහොතේ මේ සඳහා පින් බර දහම් දායකත්තය ධරමින් කටේතු කළ ින්වන්ත පිරිස සිහිපත් කළ පින් පෙත් අනමෝදං කරන්ට අපි සූදා නම්බෙන්න්න. ඒ අනු අදමේ උතුම් පින්කමේ පින් බඩ දායකත්්‍රය දරමින් කටේතු කළේ බත්තරමුල්ලේ පදිංචි සහෝදරී රේනුකා මරදංකඩවල පදිංචි තාත්තා ගුණරත්න අම්මා මතුමැනිිකේ නිමේශා සාගරිිකා කෙන සහෝදරියන් දසුන් සහ ප්‍රධීප ඇතුළු පවුලේ ඒ දරුදැරියන් ඇතුළු පවුලේ සාමාජික සාමාජිකාවන් වගේම ආදරණීය සැමයා එරන්දමහත්මා ඇතුළවේ පින්වත් පිරිසගේ පින්බර දායකත්වෙන් සිද්ධකරන්ටෙදන මේ උතුම් ධරමදානමය මහාපින්කමි. ප්‍රධාන ම අරමුණහැටියට සිහිපත් කළේ. මීට මාස තුනකට පෙර ජූලි මසතිස් එෙක්වනදින. අකල් මරණයකට ගොදුරු වූ හොරව් පතාන මරදංකඩවල අලුත්වත්ත දරණ නිවසේ විසූ. නිසංසලා ගුණරත්න ආදරණීය දියනියට සහෝදරයට. සෙහේ බට ස්වාමි දියනයට පරලව සුගතිය පිණිස පින්පෙත් අනුමෝදං කිරීමේ ප්‍රධානම අරමනෑතුව. අපි සෑම සියලු දෙනාම රැස්කර ගන්ටෙදුන මේ උදාට පුුණ්‍ය ශක්ති බලය තුනුරුවන්ගේ ආසිරුවාදය දෙවියන්ගේ ඇැකවරණය තුළින්. විසේසයම මීට මාස තුනකට පෙර ජූලි මස තිස්සෙක් වනදින අකල් මරණයකට කුදුරු. නිසංසලා ගුණරත්න මහත්මයට. පරලෝවසේ මේ පිං ලැබේවා ඇගේසාංසානිික බවගාමි ජීවිතේ සුකේසුව පත් බවට පත් කර ගනිත්වා. සසර ගමනේදී මෙවන් භයානක ලෙඩදුක් කරදරවලට පත් නොවී. අකල් මරණවලට ගොදුරු නොී නිදුක් නිරෝගී දීර්ගායුස සම්පත් ඇතුව. තවතවත් හොඳට පින් කුසල් ජීවිතේ රැස්කරගෙන මේ බයානක සසරගමනින් අතමින්දී උතුම් මමා මහනිවනිින් සැනසීම පිණිස. මේ පුුණ්්‍ය ශක්තින් එතුමියට විශේසෙම උපකාරවේවා හේතු වාසනාවේවා අපි පින්පෙත් අනමෝදං කරනවා. ඒ වගේම ඇයවෙනුවෙන් පින්කම සිද්ධ කල ඒ වගේම ඒ ආදරණය සහෝදරියගේ ආදරණය මෑණියන්ගේ ආදරණය දියනියගේ සෙනහබර බිරිඳගේ අකල් මරණය වියෝවනිසා දැඩිලෙස කම්පනයට පත්ව දුකට පීඩාවට පත්ව කටේතු කරන ඒ කාරුණික පින්වත් පිරිස බත්තරමුල්ලේ පදිංචි සහෝදරිී රේනුකා මරදංකඩවල පදිංචි තාත් අ ගුණරත්න අම්මා මුතුමැනිිකි නිමේශා සාගඩිකා කියෙන සහෝදරියන් වගේම දසුන් සහ ප්‍රදීප පඇතුළේ පවුලි දරු දැරියන් වගේම ස්වාමයාා එරන්ද මහත්මා ඇතුළු ඒ සෑම සේලු දෙනාගේම නමින් මිය පළවයන්ටදෙනන අනිකුත් සියලු ඥාතිමිත්‍රාදීන්ටත් මේ පින් ලැබේවා. ඒ අයත් සසරදුකින් අතමින්දී උතුම් නිවනිින් සැනසීම උදාකර ගනිත්වා. බොහෝසයින් දුකට වේදනාවට පත්පයින් ආදරනය මවපියන්ගේ. සහෝදර සහෝදරියන්ගේ ආදරණය ස්වාමයාගේවාගේම පුංචි දරු තුන් දෙෙනගේ ජීවිතයට. තුනඩුවන්ගේ සරණෙන් විශේසිෙන් මේ දරමේ ආසිරුවාදෙන් ඒ කායික මානසික සුවපත්්භාවේ සැලසේවා. ප්‍රිය විපයෝග දුකතුනීවේවා හිත ගත සංසුංකරජන දරමය මෙනෙහි කරමින්. ජීවිතයේ ආවත්කාලින කරගන්ට. ඉදිරියට මේ දුක්රද මැලින් යන ජීවිතේ යම්කිසිහෝ සුවපත්තාආකාරයකට ගෙවා ගන්ට අවශ්‍ය කරන. කායික මානසික ශක්තිය දියුණුවේවා. ඒ හැම දෙනාටමත් මෙලව පරලව දෙලව සුවපත් කරගෙන උතුම් අමාමහ නිවැනිින් සැනසෙන්ට. මේ සිද්ධ කළ උදාරතර ධරමදානමය මහාපින්කම හේතුවා සනාවේවා. ඒ වගේම ධර්මදේශනා කළ දේශකයන් වහන්සේ ඇතුළු ගරුතර මහහා සංගරත්නයටත් වස්සාන දේශනා නාಲිකාේ ගයන් දු්‍යන්ත මහත්ම ඇතුළු කාරි මණ්ඩලේටත් සෙත්පත ලාසිරවාදකරන්න ටත්್තේ පින්නතුන් කල්පනා කරනවා. ඒ වගේම රටලෝකේ පුරාමිින්ඳගන ධර්මස්ත්‍රවනේ කළ සියලු දෙෙන නාටම් චතුර ආරි ස්‍යය ධරම අවබෝධින්, මේ උතුම් ගෞතම සම්බුද්ධ සාසනේදීම අමාමහනිවනින් සැනසීමේ බහත්ගේ වාසනවත්. උදവීවා ආකා සට්හාාජබුමට්හා දීවානාගා මෛදිකා පഞන්ත අනුමෝදිවා చිරරක්කන්තුළෝකසාසනං చිරරක්කන්තු දම්මදේසනං చිරරක්කන්තු තු සදා වස්සාන ධර්මදීශනා ෝඩයුම්් නාලිකාවෝසේ ඔබ ඒශ්‍රවණය කළේ. මීට මාස්සතුනකට පෙර ජුලිමසතිස්සෙක්වුණ දින අකල් මරණීකට ගුදුරු වෝ. හොරඋපතාන මරදං කඩවල අලුත්තුවත්ත ලිපිනයේ විසූ නිසංසලා ගුණරත්න ආදරණිය සහෝදරියයට. පලවසුගතිය පිණිස්ස පින් අනුමෝධන් කරමින් වස්සාන ධර්ම දේශනනාජෝත්‍යොප්න අලිකාාවව සේසිදු කළ ධර්ම දානමය පින් කමයි. මෙම ධර්මදාානමය කුසලයේ අනුභහම පලයෙන් නිසංසලා ගුණරත්න ආදරණීිය සහෝදරයට මතුකිසිදු භවයකදී මෙවන් අකල් මරණපලටකුදුරු නොවී නිදුක් නීරෝගීසුවය සමකින් දිර්ඝයශ ලැබීම පිණසම මී පින් කුසල්, හේතු වාසනාාවේවා. එவிடුවෙන් පින්බර දයකත්වයගෙන කටයදු කළේ නිසංසලා ගුණරත්න මහත්මියගේ අද්‍රරිණිය ස්වාමි පුරුෂයා එරන්ද බත්තරමුල්ලේ පදිංචි ධෑබර සහෝදරිය රේණුකා සහ මරදංකඩවල පදිංචි තාත්තා ගුණරත්න අම්මා මුතුමැනිගේ නිමේෂා සාගරිකා සහෝදරියන් සහ දසුන් සහ ප්‍රධීප් සහෝදරයා ඇතුළු පවුලේ පින්වත් පෙරිසයි. සිදුකලාවූ මෙම ධර්මදානභය කුසලයේ අනුභාව බලයෙන් එම පිණුතුන් සීලුම දෙනාට මේ ගෞතම සම්බුදු සසුනේදීම චය ධර්මය අවබෝධය පිණිත්සම මී පින්කුසල් හේතුවාසනාවේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විතෙස්කතවසිටින ඔබටත් ඔබේ ජංවතිනය වඩුවෙන් ඔබෙන් වෙන් වූ නැෑහිතමිතුරන් වඩුවෙන් පුුණ්‍ය අනුමෝදනා කිරීමටත්. සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTubeු නාිකාවෝස්සේ දායිකත්තු ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුුවයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේේට ඩින්තුඇයි හතයි එකයි අටයි, පනස් හතයි, ප හයි දහතුන දුරකතනාගේට දහම්මසූබ සැමට තිෙරුබන් සරණයි බින්දයි හටයි එකයි අටයි පනස් හටයි පනස්හටයි දහතුන බිදුවයි හටයි එකයි අටයි පනස් හටයි පනස්හටයි දහතුන වස්සාන ධර්ම දේශනා දිනපතා නවත්තුම ධර්මදේශන අස්ශ්‍රමණය කිරීමට වස්සාන ධර්මදේශන අපගේ YouTubeුබ් නෑලිකාව දැන්ම සබස්කරයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.